ආර්ධන කරන විජේ මාත්‍යට ඉදිරිපත් නිකිට ඉදිරිපත් කළ තියෙන ප්‍රශ්න සභාගත කිරීමේ සැසිවාරය ආරම්භ කරන විදියට. අවසරයි ස්වාමීන් වහන්ස. අද ප්‍රශ්න 27ක් ලැබිලා තියෙනවා. මේ ප්‍රශ්න 27ෙන් 18ක් භාවනා පිළිබඳ ප්‍රශ්න, 6ක් තියෙනවා පොදු ධර්ම කරුණු පිළිබඳ ප්‍රශ්න, ප්‍රශ්න 3ක් තියෙනවා අපට ගන්න පුළුවන්කමක් නැහැ. අපි සාකච්ඡාවෙන් පස්සේ ඒක ඒ ප්‍රශ්න ගැන විස්තර කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි ප්‍රශ්න දෙක මම එකට කියවනවා. මේ දෙකම එක වගේ ප්‍රශ්න නිසා. ගරු ස්වාමින් වහන්ස, මා දෛනික කටයුතු වලදී තනියම කරන ක්‍රියාවන් වලදී සතිය පිහිටුවීමට උත්සාහ කරමි. පරයන්ක භාවනාවට ගත සිත සැහැල්ලු කරගත් විට මාහට ආනාපානය සහ පිම්බීම හැකිලීම එක හා සමානව වැටහෙයි. මූලික කර්මස්ථානය සඳහා මා විසින් කුමක් තෝරාගත යුතුද යන්න කරුණාවෙන් පැහැදිලි කර දෙන්න තෙරුවන් සරණයි. ඊළඟ ප්‍රශ්නයත් මා ඒකම කියවන්න. ගරුතර ස්වාමීන් වහන්ස, පරයන්ක භාවනා කරගෙන යාමේදී කය සැහැල්ලු කර බලා සිටීමේදී ආනාපානය සහ උදරයේ පිම්බීම හැකිලීම එක හා සමානව නිරීක්ෂණය කරමි. උදාහරණ, හැකිලීම දකින අවස්ථාවේදී නාසිකාග්‍රයෙන් හුස්ම පිටවීමද නිරීක්ෂණය කරමි. මූල කර්මස්ථාන ලෙස මින් එකක් තෝරා ගන්නේ කෙසේද යන්න කරුණාවෙන් පැහැදිලි කර දෙන්න මෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඔ මේක ඇත්තටම අපේ ශරීරයේ ජීවිතේ කවදාකවත් වැඩක් කියලා දෙයක් නැහැ. ක්‍රියාවක් කියලා දෙයක් නැහැ. ක්‍රියාවලියක් තියෙනවා. ඉතින් ඒවා එකිනෙකට එකිනෙකට පරම්පරාව යන්නේ. වායෝ ධාතුව නිසා හුස්ම ඇතුළට එනකොට උදරේ පිම්බීම සිද්ධ වෙනවා. හුස්ම පිට වෙනකොට හැකිලිම සිද්ධ වෙනවා. ඉතින් මේ දෙකම එකම ක්‍රියාවලියක පැති දෙකක්. මේ දෙකක් දැකීම ප්‍රශ්නයක් කරගන්න බෑ. දෙකම දිහා බලන්න. මොකද්ද යා පෙන්වන්නේ? පෙන්වන දේ බලන්න. අවධානය අරකට මෙහෙම කරන්න ඕනේ. මොකද ප්‍රධාන වශයෙන් දැන් සතිය පිහිටවල තියෙන්නේ. ඒක නිසා මේ දෙක මේ භාවනාවේදී වෙන්නේ මෙහෙම සරල ප්‍රකාශයක් කරගන්න පුළුවන්. තමන්ට මතුවෙන නිරීක්ෂණයක් හෝ ඥානයක් කවදාකවත් භාවනාවට බාධාක් වෙන්නේ නැහැ. ඒව භාවනාවට වාසියක් වෙන්නේ. මේකෙන් මේ ප්‍රපංචකලියුතු නැති දේවල් ප්‍රපංච කිරීම නිසා අර සරල භාවය කඩලා යනවා. මේ ප්‍රපංච කිරීම නැත්නම් මේ සැකයිපදීම නැත්නම් කතා කිරීම සිද්ධ වෙන්නේ ඇසු විරෝ ඥාන පටලවාගෙන. භාවනාවේ ප්‍රත්‍යක්ෂ කවදාකවත් පැටලෙන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් කියනවා, මේ අපි ටීවී ස්ක්‍රීන් එකක් දිහා බලන ඉඳී කියලා තිත්තරන වෙලාව. ප්‍රෝග්‍රෑම් එක හරියට ફોකස් වෙලා නැහැ තිත්තරන වෙලාවේ. එතකොට කියනවා පැයක් බලන් ඉන්න කියලා ඒ 30 දිනක් අතර කවදාකවත් ගැටුමක් නැහැ. ගැටෙන්න බෑ. ඒ වගේම ඒ 32ක් අතර හැම වෙලාවෙම අතරක් තියෙනවා. එකකට පස්සේ එකක් එනවා. නමුත් ඉස්සර සිට පිටපසට ගැලින්නේ ගැටෙන්නේ නැහැ. ඒ ස්වභාවය කවදාකවත් ගැටුමක් නැහැ. දැන් අපි මේ සාමාන්‍ය ගෑනු දෙන්නෙක් තිබ්බොත් එක තැනක ඉතින් ගැටුම්. විතර ලොකු ස්ක්‍රීන් එකක් ඕනේ. පොඩියක තිබ්බත් ගැටුම්. පිරිවෙන්නේ තිබ්බොත් ගැටුම්. සොබාවේ ගැටුමක් නැහැ. ඒ නිසා අපිට පිම්බි මැකිලත් එක්ක ආනාපාන පිරුණාට, ඒ වගේම පිම්බි මැකිල ආනාපානෙ පේනකොට හෘද වස්තු ගැස්මක් දැනුණාට, එහෙම නැත්නම් අනිත් තැන්වල සිදුවෙන දේවල් දැක්කත් ඒක අපිට හම්බෙච්ච අපි පිළිගන්නේ සුභාශිංසනයක් විදියට. නමුත් සුතමේ ඥානය කියන මේක එකක් ලොකු වෙන්න ඕනේ, එකක් පොඩි වෙන්න ඕනේ, එකක් ඉස්සර වෙන්න ඕනේ, එකක් පස්සර වෙන්න ඕනේ. ඒ තේරීම එන්නේ සුතමේ ඥානය තියෙන අය. ඒක සුතමේ ඥානය කියන්නේ බෑ. ඇසුවිරෝ කරුණු පැටලෙනවා. එනිසා මේ දෙකටම සාදර වෙන්න එකක් වෙනකොට දෙකක් ආවයි කියලා. එතකොට මේ දෙක බලන්න ඒ ධර්ම පරම්පරාවක් කියලා. මේක නිසයි මේක සිද්ධ වෙන්නේ. ඉස්සරහට යනකොට මෙතන ගොඩාක් අන්තර් සම්බන්ධතා පේනවා. ඒ හැම දෙයක්ම වෙන්නේදී හරියට එක්කෙනෙක් ඉන්න ෆොටෝ එකක් බලපුව කෙනෙක් ගෲප් ෆොටෝ එකක් බලනවා. ඔක්කොමලා ඉන්නවා. ඕනේ නම් තමයි එක්කෙනෙක් බලන්න පුළුවන් නැත්නම් ගෲප් එකක් බලන්න පුළුවන්. අන්නේ විදිහට මේ සතිය විවිධාංගීකරණය වෙන්න මේ අතු බෙදෙන්න පටන් ගන්න තැන ඒක ආශිංසනයක් කරගෙන බලන්න, ආශිර්වාදයක් කරගෙන බලන්න කියන එක තමයි කියන්නේ. ඊළඟ ප්‍රශ්නේ, පින්වත් ස්වාමින් වහන්සේ, මේ මගේ දෙවෙනි කමඨහන් වර්තාවයි. පරියංක භාවනාවේදී හිස පහතට කඩා වැටෙන විට නම් මූල කර්මස්ථානයේ වරහන් ඇතුළේ ආනාපානයේ සිත පිහිටුවීමට ඊතරම් බාධාවක් නැතිවද හිස දෙපසට සහ ඉදිරිපසට සහ පසුපසට වැටෙන විට මූල කර්මස්ථානයේ සිත පිහිටුවා ගැනීම ඉතා අපහසුය. උපදේශක් බලාපොරොත්තු වේ. තෙරුවන් සරණයි. ඉතා අපහසුයි. අපහසුය. ඔව්. ඒක ඇත්තටම ওই දෙකම සිද්ධ වෙන්නේ මේ සාමාන්‍ය දැනුමින් කියනවනම් ආනාපානි ගුරුසු වෙලාව නෙවෙයි. ආනාපානි හොඳට මූණට මූණ දාලා
ආනපන එන්නේ සිවුම් වෙන්න පටන් ගත්තට පස්සේ ඒ ශරීරයේ ඔය එක එක වෙනස්කම් සිදු වෙන්න පටන් ගන්නවා. අරකින් හිත කඩන්න මේ හදන්නේ. මේ සිදු වේගන යන වැඩෙන් හිත ගසන්න කරන වැඩක් කරා. ඉතින් ඒ වෙලාවට වර්ණ පෙන්නවා. ශබ්ද අස්සනවා. කම්පන චංචල පෙන්නවා. එපා වීම ඇති කරන මේ හැම එකක්ම මේ කරගෙන යන වැඩේ සංකර කරන්න හදන්නේ. ඉතින් එදවිට මම කියනවා සංසාර ගමනේ තණ්හා ආසා ක්ලේශ මාරසේනා නානා රුදු වේස මවා මග අවුරන්නේ. ඉතින් මේ යකා කියලා හිතාගන්න. අපි බුදුහාමුදුරුත් එක්ක කිසිමක් ගහන්න ඕන මොන යකාවිල නැතුවත් මම අර ගෙවෙන ආනාපානේ මිෂ මේ එළියට යහට මහැට වන්නවද බෙල්ල කඩවටනවද කියනවා කැඩිච්චාවයි පැලිච්චාවයි මැරිච්චාවයි අන්නර යන සිද්ධ වෙන ක්‍රියාවලියට හිත තියන හිත පිට ගියාට කමන්නේ නැහැ. හැබැයි මං කළ යුත්තේ මොකද්ද කියලා දන්නවනේ ඉතරයි. මේ වෙලාවට නානා ප්‍රතිවල් පේනවා. විශේෂයෙන්ම ඔය රූපේ රූප සංඥාවක් බාටපත් වෙනකොට අඩහින්දේ අඩහීන සංකල්ප රාශි රාශි එනවා. හැම එකක්ම හරි විචිත්‍රයි. හැම එකක්ම නානා රුදු වේශමවනවා. මගෞරවනවා. තමන් දැනගන්න ඕන එකක්ක තමන් ඒ යෝජනා කරන දේ අනුමත කරේ නැත්නම් එක්කෙනෙකුට මග අවුරන්න බෑ. අපි යෝජනා ඉෂ්ටිත කෙරුවට පස්සේ තමයි ඒක බාධාවක් වෙන්නේ. අපි වෙනට බඳුන බල කොච්චර උලිහිලි පෑවත් ඔය කොච්චර උකුළු මුකුළු පෑවත් මම ගෙවීමෙන් පින් ආනාපාණයෙන් බලනවා කියන අදහස දෘෂ්ටිය සංකල්පේ තියෙනවනะ දවසින් දවස බලනවා විදිහට යනවා. එතකොට ඇත්තටම ඔය කොලක් නැතුව මේකකවත් තියෙන නපුර නැති වෙලා යනවා. ඕවගේ තියෙන බලපෑම නැති වෙනවා. මොකද අපේ ඉල්ලයක් තියෙනවනේ හිතේ. අපි දන්නවා මම මේ කඹේ යන මිනිස්සයා. කඹේ මුලදී ඉච්චර අමාරු නැල්ලු. මැදට යනකොට තමයි කඹේ හැද්දෙන්න පටන් ගන්න. ඒකට මිනිස්සයා වටපිටි බැල්ලි බෑ. ඒක සමබර කරන්න ඕනේ. ලොකු බාර් එකක් අරගෙන හරි කුඩ දෙයක් අරගෙන හරි ඕම සීම සම්බර කරන්න. ඒක දැනගන්න ආනපානෙදිගේ ඉදිරියට යන එක ලොකු ජයග්‍රහණයක්. ඒකට මේ නානා රුදු වේසම වනවා. විවිධ ශබ්ද වර්ණ ඇති කරනවා. ඔය එන්නෙම මේ හිතේ එකලසකඩන්නයි. ඒ නිසා මම දැන් මේ මම මේ නිවනට යන්නේ. මම මේ සංසාරේ කෙලස් කපනවා. මම මේ ප්‍රතිපදාවේ ඉන්නේ. මගේ කෙලස් කියන්නේ මම දැන් බුදුහාමුදුරුත් එක්කයි ඉන්න ඕනේ. පය විලිස්සුවොත් වැටෙනවා කියලා අරව එන එක හොඳයි. ආවට සල්ල කඩා ගන්න එපා, බිල්ල කඩා ගන්න එපා. අර සියුම් භාවයට යන්න දෙන දවසකට එක අරිඹුවක්. ආලේශයක් මාත්‍රයක් ගියොත් තේරෙන්නේ එදිනදා ජීවිතයේ ආඛ්‍යානයේ හැම කුණු කන්දලේ මුලුවට දාගෙන අපිට කරන්න තියෙන වැඩේ කරන්න. ලක්ෂිකුත් එකක් යෝජනා වෙන එකක් ඉස්තර කරන්න එපා. කියන්න අපිට වැඩක් තියෙනවා. මේ අපේ වැඩ කින්නේ. නිසා නිති කාලසටහනක් තියාගන්න කියන්නේ ඕගොල්ලෝ ලෝණ දෙයක් ආරාධනා කරන්න ඕන දෙයක් යෝජනා කරන මේක මගේ කාලසටහන. මේක මම දාලා තියෙන අවුරුද්දකට ඉස්සෙල්ලා. දැන් මයි කාලසටහන දීදී මම කවුරු මරුණත් කරන්න දෙයක් නැහැ. මං කියන මේ මම දා ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ. ඔයා මැරෙන්න තිබ්බනේ කල්ලා තුකිය. නැත්නම් ඔයා මැරෙන්න මට ප්‍රශ්න නැහැ. ඔයා මැරෙන්න බැරින්. මම කවුරක් චෝදනා කරන්නේ නැහැ. මොකද ඔයගොල්ලෝම දන්නවා මම කොච්චර බිසීද කියලා. මම ඔක්කොම කියලා තියෙනවා. මෙන්න කාලසටහන. මේක මේ එක්කෙනෙක්ගේ වැඩක් නෙවෙයි. විශාල පිරිසක වැඩ. ඔයගොල්ලෝ කරලා තියෙන කාලසටහන දාන්න ආරාධනා කරනකම් කට අරගෙන බලා ඉන්නවා එලිපත්තට එලා ඉන්නේ. ඒකලා ගෙදර තියෙන වැඩ ඔක්කොම පැත්තක දාලා ඊ කට්ටියට තමයි ගහන්න ගිහින්. ලෝ වාත්‍රණට ප්‍රශ්න නැහැ. එහෙට මෙහෙට වෙනකොට ප්‍රශ්න නැහැ. ඒක දෙකම ප්‍රශ්න. ඒක හුත් භාවනාවේ හොඳ සීරුමාරු අවස්ථාවක්. අනේ සීරුමාරු අවස්ථාවේදී එල්ලයක් ඇතු වෙනාට කියන්නේ විශ්වසනීය භාවයට කියන්නේ අදිමොක්ක චෛතසිකය. මේ සද්ධාව නෙවෙයි. මේ කුසල ඡන්දෙ නෙවෙයි. සද්ධාව කුසල ඡන්දයක් පාටපත් වෙලා කුසල ඡන්දය අදිමොක්කේ කියන විශ්වසනීයත්වයේ එන්නේ ඉස්සල්ලා මගේ සියුම් පරීක්ෂණ ටිකක් කරනවා. ඒ තමන් ගියපාර අතහැරලා කෝකට හරි පැන්නනේ ආයේ මුලට ගිල්ලලා බාධක දීවීම තමයි එකදී අවුට් වුණා වගේ. ඒ වෙලාවේ මතක තියාන්න මේ වෙන්නේ සීරු මාරු වෙලාවක මේ එන එකෙම පෙන්නන්නේ දැන් මාව වට්ටන්න හදනවා නැත්නම් මට සියුම් පරීක්ෂණයක් දෙන්න හදනවා. අන්නේ වෙලාවේදී එල්ල කඩා ගන්න නැතුව මේකට උපමාවකට දෙන්නේ රාත්‍රියේ දඩේම යන මිනිස්සෙක් ටෝච් එක ඔලුව වැදගෙන දැන් නම් තියෙනවනේ ඔලුව බඳින ටෝච් තුවක්කුවත් අරගෙන මෙහෙම බලනකොට කොහෙන් හරි ඈතකින් සතෙක් ගිනි කනා වැටුනොත් ඒ සතාගේ ඇහැ දිලිසෙන්න පටන් ගන්නවා. එතකොට ඒ සතාට යආ ගන්න බැරි වෙනවා. ඒ කියන්නේ අපි දැසලි
මේ ගිනි කන වැඩනවා. ඊට පස්සේ යා දඩයක් කාරය වෙඩි තියන්නේ නැතුළු සතා ඇතින් දදි කරුණු දෙකක් නිසා. එකක් එල්ල ගන්න අමාරුයි, දෙක දඩයක් කාරව බඩදරු සතුට වෙඩි තියන්නේ නැතුළු. ඉතින් ඒක නිසා යා බලනවලු ලඟ වෙලා එල්ල ගන්නයි බඩදරු මේ සතුන්ගේ වෙඩි තියන්නේ නැතුළු දඩයක් කාරය යනකොට මහසෝනට අප වෙලා ලියන්නේ මහසෝන දිනේ කන්ඩිෂන් එකක් තියෙනවා. වතුර පොඩි යන සතා සහ බීලා එන කාර ප්‍රශ්න නැහැ. ඒ උන්ගේ නීති යක්ෂ නීතිය ඔය ගැත්ティー නේද? ඒ කියන්නේ යාම බඩතරුම් වලට කියන්නේ නැහැ. ඒ මිනිස්සයා දන්නවලු අර ඇහින් එන එළියෙන් රිෆ්ලෙක්ෂන් එකෙන් මෙයා ගැප් කරනද කියලා. එන්නේ එක බලන්න යනකොට කොල කඩන්න නැතිලු. චරචර ගන්න නැතුව කුතුක්කුවත් අරගෙන ඔළුව හොල්ලන්න නැතුව හිමීට ලං වෙනවා. අන්නේ ලං විල්ල මෙතෙන්දී ඕනේ. එක එක දේවල් එනවා. තම අර ගත්ත එල්ලෙත් එක්ක මේක ගැස්සීච්ච ගමන් සතාපයින්නෝනේ. අපිට ඒ වගේ තමයි වෙන දේවල් බලන්න ගියොත් අර එල්ලෙ විතරක් නෙවෙයි අරමුණක් තියෙනවා. ඊට පස්සේ ප්‍රශ්නත් අහන්න හිතෙනවා. කොලේකුත් තෝරන බෑනකුත් තියෙනවා. ලියන්නත් තෝරන වෙන්නේ වැඩ ගොඩයි වෙලා. ඒ ඔක්කොම පැත්තක තියලා අර ගිනි කනාමැටි සතාට ලඟ වෙන දඩේක් කර එක වගේ යන්න ගියොත් ඕක තමයි කියන්නේ ජීවිතයේ තියෙන හික්මීම කියලා. නැත්නම් ශික්ෂණය කියන්නේ. ඒක තමයි එකලස කියන්නේ. ඒක තමයි සුසර කරනවා කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කරන වැඩේ බලන්න අවුරුදු 2600කට පස්සේ අපේ ජීවිතේ. වැඩක් දීලා තව තව සුසර කරනවා. තව තව සියුම් කරනවා. එකලස් කරනවා. ඕක අපේ අම්මට දාත්‍තර කරන්න බෑ. ඕක අපේ ගුරුවරු කරන්නත් බෑ. ඉතින් ඒ වෙලේ හම්බෙච්ච වෙලාවේදී අපි ශක කරන්න නැතුව අනිතික බාධා නොවෙවා කියලා හිතන්නත් එපා. ආනෙක ගියොත් මහ පුදුම ධෛර්යයක් එන්න පටන් ගන්නවා හිතට. ඊළඟ ප්‍රශ්නය මේ ප්‍රශ්නයත් කලින් ප්‍රශ්නෙට ටිකක් හිටු යන්නේ ගෞරවනීය ස්වාමින්වහන්ස මම භාවනාවට වාඩි වී නාසයේ අග දෙස බලා හුස්ම රැල්ල ඉහළ පහළ යන දෙස බලා සිටිමි. නමුත් සෑම විටම මට නොදැනුවත්වම ටික වෙලාවක් පසු නිින්දයයි. භාවනාව පටන් ගත් විට කොන්ද ඍජුව තබා ගත්තත් යම් වෙලාවකින් උඩුකය ඉදිරියට නැමේ. භාවනා කරන්න උත්සාහගත් බොහෝ අවස්ථාවල මේ සිදුවේ. භාවනාව දියුණු කර ගැනීමට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. තෙරුවන් සරණයි. ඔව් ඒක අර විජිපන්ත කිව්ව වගේම ගිය ප්‍රශ්නේම ඉදිරියට යamak කියලා ගත්තොත් මතක තියානින්න අරමුණට හිත වැටුණාට පස්සේ එහෙම නැත්නම් අපි කියන්නේ අරමුණට මූණට මූණ දාලා අල්ලගත්තට පස්සේ ඒකම නැවත නැවත පැවැත්වීමනි අපි කරන්නේ. කරනකොට Tamanට තේරෙන්න පටන් ගත්තොත් මේ අරමුණේ පරිණාමයක් සිද්ධ වෙන්න පටන් ගන්නවා. අරමුණේ තිබුණ දේෙන් සියුම් වෙන්න පටන් ගන්නවා, ඈත් වෙන්න පටන් ගන්නවා, ලඟ වෙන්න පටන් ගන්නවා, ප්‍රිය වෙන්න පටන් ගන්නවා, අප්‍රිය වෙන්න පටන් ගන්නවා. ඇතුළට එනවා, පිට වෙනවා, මේ වගේ මොනවා හරි පෙරලියක් වෙන්න පටන් ගන්නවා. මොකද ඒක අරමුණ කදාකත් එක විදිහට තියෙන්නේ. ඉතින් දැන් මේ පරිණාමයේ බැලීම අනුපස්සනාව හරහා විතරයි වෙන්නේ. බලපු එකම නැවත නැවත බලන්න ඕනේ. මෙන්න මේ පරිණාමයේ දිගේ දැන් අරමුණ බලනවා කියන එක එක ඩයිමන්ෂන් එකක්. අරමුණේ වෙනස් වීම බලනවා කියන එක තව ඩයිමන්ෂන් එකක්. දැන් යෝගාචරයේ ගමන යන්නේ ඒ ඩයිමන්ෂන් දෙකක. අන්නේ වෙලාවේදී හිත රබර් පටියක් දෙකට අද්දා වගේ උන්ටට ටෙන්ස් වෙලා හිටිනවා. ඒකට තේරෙනවා පොඩ්ඩක් ඇසුනොත් මේක අර ගත්ත ආතතිය නැති වෙනවා. එතකොට තමයි මේ කෝලං එන්න පටන් ගන්න. ඒක නිසා ලොකු ස්වාමීන් වහන්සේ කියනවා ඉන්න කාලේ අන්නේ විදිහට එකලස් වෙලා ඉද්ද ගැහුවාගේ එන වෙලාවේදී මේවා එයි කියලා බලාපොරොත්තු වෙන්නේ කියලා. දැන් නිදිමත එන්න පුළුවන්. දැන් බිල්ල කඩාවට එන්න පුළුවන්. දැන් සද්දයක් ඇහෙන්න පුළුවන්. දැන් රූපයක් පේන්න පුළුවන්. දැන් ගඳක් දැනෙන්න පුළුවන්. දැන් මේ රසක් දැනෙන්න පුළුවන්. ඒ වගේ දේවල් ඇවිල්ලා ඔක්කොටම එකේ ඉන්නේ නැහැ. එක එක නාටක එක එක දේවල් එනවා. ඒ තමයි මගේ කර්ම ශක්තිය වල හැටියට, චිත්ත ශක්තිය වල හැටියට, ආහාර වල හැටියට. අන්නේ වෙනකොට ඒක ලෑස්ති වෙලා ගියොත් සූදානම් ශරීරෙන් ගියොත් ඕකෙන් වෙන්නේ නපුරාදී. ඒක නිසා එතන සුතමේ ඥානේ වටනකමක් තියෙනවා. චින්තාමේ ඥානේ වටනකමක් තියෙනවා. ඒ වගේ එක බාධාවකුත් නෙවෙයි. ඒක ඇත්තටම අභියෝගතා ප්‍රේක්ෂණයක්. උසස් වීමක් දෙන්න ඉස්සලා දෙන පොඩි පරීක්ෂණයක්. ඒ නිසා ඒක ලෑස්තිලා යන්න බෑ ඉස්ලාම්වතාවට. ජී ඉස්ලාම්වතාව වෙනකොට අනිවාර්යයෙන්ම සැක උපදින. ඒක කමඨාන් සුද්ධ කරලා පස්සේ කියනවා හරි. අනිත් දවසෙත් ඕක වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන් උනොත් එකලස ආවොත් යෝගේ යෙදුනොත් මෙන්න මේ මූලික පූර්ව නිමිති 15 වෙයි. ඒ ලක්ෂණ වෙනකොට මතක තියාගෙන තමන්ගේ හිත ඒ අරමුණත් එක්කම යන්න හදනකොට මේ කියන්නේ අරමුණත් එක්ක කිඳා බහිනවයි කියලා. අරමුණ ඇතුළට කිඳා බහිනකොට මේ වගේයක් එනවා. ආනේව බලාපොරොත්තු වෙන් කියොත් තමන්ට ඊට ඉස්සෙල්ලා අරමුණ අවු වෙච්ච බවත්
ඊට පස්සේ අරමුණේ විපරිණාමයේ පේන්න පටන් ගත්ත බවත් එතකොට මේ නානා බහුරු කෝලංගෙන එකක් දකින්නකොට පේනවා දැක්කොන භාවනා දියුණුවට යනවා දැන් භාවනා ප්‍රගතිය දැන් භාවනාවේ කෙලස් කැපෙනවා කියලා තමන් වර්ගකීමක් සහිත කෙනෙක් විදියට ඉදිරියට යන්න ගියොත් මේ බාධා වෙනුවට ආත්ම විශ්වාසයක් ඇති වෙනවා කවුරු භාවනා කරුවත් ඔය නීතිය නීතියම තමයි ඕක සිද්ධ වෙන්නේ චිත්ත නියාමයකට දැන් මම ඉන්නේ මේ චිත්ත නියාමයේ ඒ නිසා මේ මට විශේෂයෙන් කරලා කරපු කරදරයක් නෙවෙයි හැබැයි මම ඉස්සරහට යන බවට ප්‍රගමණයක් විඳින බවට ඒක පෙරමිතක් මංගල අවතරණයක් එලිපත්ත පැනීලක් ලකුණක් කියලා හිතාගෙන ගියොත් මේක ආත්ම විශ්වාසයට තව හේතුවක් වෙනවා ඒ නිසා මේ දෙවෙනි කොටස දීපුත්‍රේ පිඩු කරනවා කියන තියෙන්නේ මේක නිතර වෙන එක නා මේකේ පෙරනිමිති දකින්ද පූර්ව නිමිති දැකලා මේකට ලැහැස්විලා යන්න යනකොට මේක බාධකයකට වැඩිය සාධකයක් වෙන්න ඉඩ තියෙනවා ඊළඟ ප්‍රශ්නය පින්වත් ස්වාමින් වහන්සේ මම කෙටි කලක සිට විටෙන් විට භාවනාවේ යෙදුනද තවමත් භාවනාවට ආධුනිකයෙක්මි පරියංක භාවනාවේදී විනාඩියක් පමණ කාලයකින් ආනාපානය දැනගත හැක මාහට නාස්පුඩු පුරවාගෙන යන ආස්වාසය දැනුණද කිසි විටක ප්‍රස්වාසයේ ස්පර්ශය නොදැනේ එසේ වුවද මට ආස්වාසය දෙස සතියෙන් ටික වෙලාවක් බලා සිටිය හැක මාහට ඇති ගැටලුව නම් එසේ ආස්වාසය පමණක් දැනීම ආනාපානයට ප්‍රමාණවත්ද ඔබ වහන්සේට නිවන් සුව අවබෝධ වේවා ඒකට තියෙන ඍජු උත්තරයක් මත්වෙනපත්වෙන ආස්වාසය පේනවනම් හොඳටම ඇති තමන් දැනගන්න ඕනේ ප්‍රසවාස වේලාව හිස්තරම් පේන්නේ හැබැයි ඊගාට එන ආස්වාසයත් පේනවා ඊට ආට ආස්වාසයත් පේනවා එහෙම පේනවනම් ඒ කියන්නේ මේකේ ක්‍රම දෙකක් තියෙනවා භාවනා විදි පසුකාණි නාචාර රූපෙන්නනවා සාරිපුත්‍ර ස්වාමීන් ගියේ පාර කෝටුවක් ඇදගෙන ගියා වගේ ඒක දැනග තිබ්බම හූ රගන ගිහිල්ලා තියෙනවා සාරි මහා මොග්ගල්ලාන ස්වාමීන් ගියේ පාර යටි කොටිතෝ යටි කොටිතෝ පීලෙන්තෝ විය හැරමිටියක් අරගෙන හැරමිටියගේ තින්ත ගාලා තියෙනවා කියලා හිතන තියෙන තැන තිත තිතට හිටින්නේ හැරමිටියේ තියෙන තැන ඒ උන්වංශික තියෙන්නේ ඩොට්ස් ලු එතෙන් ජීබයි ගායකයි ගන්නවා තේ ඒක ඇඳට පස්සේ ඒක තමයි පාර අපි ටික් 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 බලක් ජී වගේ කොයි එකත් හරි හැබැයි ඒ තිත් අකණ්ඩව තියෙනවා එන හැම ප්‍රසවාසයකම පේනවා නะ එතකොට යෝගාචර දැනගන්න ඕනේ මට තියෙන්නේ ආශ්‍රව ප්‍රස දෙකම හම්බෙන්නේ නැහැ ඒ නිසා මම උනන්දුයෙන් ලැබෙන ප්‍රසවාසය දැක ගන්නාසුළු විදියට නැත්තම් දැකෙන දැකෙන ප්‍රසවාසයට අවධානය යොමු කරගෙන යනවනම් ප්‍රමාණවත් ඊළඟ ප්‍රශ්නය අවසරයි ස්වාමීන් වහන්ස මා ආනාපානේ පාත්වා ගොස් එය තුනීවීමෙන් පසු මගේ සිරුරට අමුත්තක් දැනී පාවීමක් මෙන් දැනී මාහට මෙලෙස දීර්ඝ වේලාවක් සිටිය හැක මේ නිවරදි භාවනා ක්‍රමයක් දැන් නොවැටහේ තවද මගේ මතකයට පැමිණියේ ආර්යෂ්ටාංගික මාර්ගයේ නෝඩා භාවනා කිරීමෙන් ප්‍රතිඵලයක් ගත හැකිද යන සැකයයි කරුණාකර මේ පහදා දෙන මෙන්න වාසෙන්කේ නිල්ලා සිටන අතර මම වෙනත් කිසිම ගුරුවරයෙකුගෙන් භාවනා ඉගෙනගෙන නොමැත වාසයට දීර්ඝාස පතමි. ඔ මේක අපි ඊයේත් මතු වුණා අපිට මේක දිගටම බලාපොරොත්තු වෙන්න පුළුවන් බුදුජානනාන්ති අපට දෙන්නේ කියන්නේ මේ සීල ශික්ෂාව ඉක්මවාට පස්සේ සමාධි ශික්ෂාව කියලා මේ කාම සංඥා නැතිකරන රූප කර්මස්ථානය කාම සංඥා වෙනුවට රූප කර්මස්ථානකින් ප්‍රතිස්ථාපනය කරන්න කියනවා. ඉතින් රූප කර්මස්ථානේ වෙන්නේ ආනාපාන වෙන්න පුළුවන්. ඉඳගෙන ඉන්න ඉරියව් වෙන්න පුළුවන්. ඒක රූපේ බාම හිතන කාටත් වැටෙනවා. නැත්නම් සක්මන වෙන්න පුළුවන්. වම දකුණ වෙන්න පුළුවන්. පිගානක් කෝප්පයක් ඕදන වෙන්න පුළුවන්. මල පහ කරනවා වෙන මොකක් හරි වෙන්න පුළුවන්. ඒ රූපේ ඇවිල්ලා ඒකෙම හිත নিমগ্ন වුණා නම් කනාසස් ප්‍රසාසියෙම හිත নিমগ্ন වුණා නම් නැත්නම් පිම්බී මෑකිලිව නැත්නම් ඉන්න ඉරියව් ඒ කියන්නේ කාමයක් නැහැ අපි ළඟ කාම සංඥාවක් නැහැ. හැබැයි හොඳටම දන්නවා දැන් කාමීතා කාම සංඥාව කියන ධර්තේ නැ පරිලාහි නැ දැවිලි තැවිලි නැ හැබැයි මේ රූපේ පවත්තා කිරීමේ ධර්තේ තියෙනවා ආනපනත් එක්ක ඉන්න ඕනේ ඉන්න ඉරියව්වත් එක්ක ඉන්න ඕනේ මේක සාර්ථක වෙනකොට මේ දැකපු රූපේ පරිණාමයටපත් වෙනවා මේ රූපේ රූප සංඥාවක් වාටපත් වෙනවා දැන් එතකොට යෝගාවචරය කාමීතා කාම සංඥානිත කරන රූපේ ලබා ගැනීම ඒක සාර්ථක වීම සතුටින් බාර ගන්නවා. නමුත් එයා හිතනවා මේ අල්ලගත්ත කණුව හෙල්ලෙන්නේ නැතුව තියෙයි කියලා.
මම මේ කාමේසා කාම සංඥා ප්‍රතිස්ථාපනය කරන්න ගත්ත රූපේ බදා ගන්න එක තමයි සාමාන්‍යයෙන් කරන්නේ. ඒක සමත නඹුරුවක් ඇති කෙනා දැඩිලේ අල්ලනවා. විපස්සනා නඹුරුවක් ඇති කෙනා කියනවා ඔය අල්ලගත්තට ඒ අල්ලගත්ත කණු ඔය කියන කාමේ මේ සමා වෙන්න රූපේ විපරිණාම වෙනවා. එතකොට දැන් අර කාමේසා කාම සංඥාව නැති කරන්න ගත්ත මේ රූපය විපරිණාමේ වෙනකොට යෝගාවචරයට උඩක් සැක පහළ වෙනවා. මට නැත්තම් කාමේසා කාම සංඥාව බැටවදීද එහෙම නැත්නම් මේ වෙන්නේ වැරද්දක්ද සතිය නැති වීමක්ද සමාධිය නැති වීමක්ද කියලා අර රූපේ රූප සංඥාවකින් ප්‍රතිස්ථාපනය වෙනකොට කය සහ ජීවිතයට බැඳීමක් ඇති කය සහ ජීවිතයට ලොකු ආශකරණයක් කරනාට මේ දියවි යෑම මේ බොඳ වී යෑම මේ හැඳි ගෑවිලා යන්නේක හරි තර්ජනයක් කරනවා. ඉතින් එතකොට මේ වගේ ප්‍රශ්න මතක කරන මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ කොයි තැනද චතුරාර්ය සත්‍ය කොතනද මම ත්‍රිපිටකය දන්නවද ඇයි මට මෙහෙම වෙන්නේ කියලා ප්‍රපංච රාශියක් ගේන්න පටන් ගන්නවා. නමුත් දන්නවනම් ඒ චුර ශුන්්‍යත සූත්‍රය දේශනා කරා වගේ කාමේ කාම සංඥාවෙන් ප්‍රතිස්ථාපනය කරන්නේ නැතුව අයින් කරන්න බෑ. කාම සංඥා රූපිකින් ප්‍රතිස්ථාපනය කරන්නේ නැතුව අයින් කරන්න බෑ. එතෙන් නිකන් උඹ කලියුත්ත ඊට පස්සේ භාවනා හරිනම් රූපේ රූප සංඥාගම් ප්‍රතිස්ථාපන වෙනවා. ඒක ඔබ අනුග්‍රහ කළ යුත්ත දාත යුත්ත. ඒතකොට රූපේ රූප සංඥා ප්‍රතිස්ථාපන වුණාට පස්සේ ඒ යන්නේ මනෝමය රූපයකට. නැත්නම් අපි ඕලාරික කයක ඉඳලා මනෝමය කයකට යනවා. මෙන්න මේ මනෝමය කයට ගියාට පස්සේ ඒක පොට්ටපාදක් කියන බුදුචන්නාංශෙත් කියනවා මනෝමයෝ සබ්බංග පච්චංග සමන්නාගතෝ අහීන ඉන්ද්‍රියෝ. දැන් මේ තමන්ට පේන්නේ මේ වලානින් අරමුණත් ඊට සාපේක්ෂව තමන්ගේ රූපෙත් මනෝමයයි. හැබැයි සියඟ අංගපතංග වලින් සම්පූර්ණ හරියට ෆොටෝ එකේ නෙගටිව් එක වගේ. අහීන ඉන්ද්‍රියෝ ඉන්ද්‍රියන් එකක්වත් නැත්තේ නෑ. මේ ඉන්ද්‍රන් තියෙනවා ඔක්කොම නිකන් බිනම්ත ඔක්කොම හිරිවැටලා තියෙන. මෙන්න මේකෙදි රූපේ ගෙවන් වෙලා මේ රූප සංඥාවට මේ ඉන අවස්ථාවේදී මේක හරහා ගිහිල්ලා සෞඛ්‍ය සම්පන්න විදිහට මේක හරහා ගිහිල්ලා එහාට තව යන්න බෑ කියනවා. කය පිළිබඳ ආසාව වැඩි කෙනාට සහ ජීවිතය පිළිබඳ ආසාව වැඩි කෙනාට. ඒව නැත්තම් කියනවා කුමර කුමරී සැප මිදලා හැදිච්ච කෙනා තමන්ගේ මේ කයේ දියවි යාමක නියෝජනයක් වෙනකොටම බය වෙයි. එතකොට තර්ක මනස ඇවිල්ලා নানা ආකාර අර নানা ඍතු වේතවම මඟ අවරන්නේ ඒ මූල ධර්මයක් දාන්න හදනවා. වෙන්නේ මොකද්ද? අර වර්ධනය අර රූපේ රූප සංඥාවක් වඩ පත් වෙන වැඩපිළිවෙල ඒක බොහොම සුකුමාරව සිද්ධ වෙන්නේ. බොහොම සියුම්. ඒක වෙන්න දෙන්නේ නැහැ. තර්ක මනස හරි ඔලොමලයි. එයා ගිහිල්ලා කඩාකප්පල් කරනවා. කාට හරි පුළුවන් වුණොත් ඒ රූපේ රූප සංඥාවක් වඩ පත් වෙලා මේ මනෝමය කය කියන එක මේ පරිණාමයේදී එක සංදිස්ථානයක් කියලා තේරුම් ගන්න. එයාට ඒක සාර්ථක වෙනකොට සංඥාමය කයකට හිතයක්. ඒක අරූපී ලෝකෙක නැත්තම් රූපේ ගෙවම් කරලා එන එකක්. එතකොට මේනේ සම්පූර්ණ හිස්තන. මොනවාක්වත් මල්ලන්න බෑ. ආනාපානෙත් නෑ. සතිය තියෙනවද කියලා දන්නෙත් නෑ. සමාධි කතාවකුත් නෑ. මොනම දෙයක්වත් මේ කෙලවරක් පේන්නේ අන්තිම මරියාදාවක් නැති සීමාවක් නැති. ඉතින් එතකොට කියන්න වෙනවා වැටකොටු බැමි නැති සීමාවල් නැති අපේම අපේලවා. එnde යන්න යාළුවේ අපි මේ ලෝකෙට යන්න යාළුවේ කියලා තමයි බුදුහාමගේ සින්දුව. ඔයගොල්ලෝ කියනවා නෑ ඒකේ පාරවල් නෑ වැටකඩතුළු නෑ මට අම්මගේ බූදලිය නෑ අප්පගේ බූදලිය නෑ අර සීමාවල් නෑ කියලා අර මනෝමය කයක ඉඳලා ඒ සංඥාමය කයකට යනවයි කියන එක මේ ජීවිතේදීම 500ද්දි මැරිල්ලක්. බොහොම ආගමනුකූලව බොහොම මේ spiritually as well as religiously සීදීනස ගැනීම. මේක හරහා යන්න නැතුව සෝවාන් වෙන්න බෑ. ඒ නිසා දැක්ක දැක්ක දන දන මේක ගෙවන් වෙන්න ඕන. ඉතින් ඒකට ප්‍රධාන කාරණා තුනක් පසුබිම් වෙනවා. සද්ධාව තියෙන්න ඕනේ, සීලෙ තියෙන්න ඕනේ, සතිය තියෙන්න ඕනේ. ඉතින් උඟ දෙනෙක් අර මූලික ප්‍රමාණයේ සද්ධාව තිබුණාට අර මනෝමය කය එනකොට ওই নানা ආකාර දේවල් ලැබිලා සැක උපදවන. එහෙම නැත්නම් සීලෙ නැති නිසා වෙන්නේ නැති මට මෙහෙමුනේ කියලා සැක කරනවා. එහෙම නැත්නම් මේ සතිය නැති නිසා වෙන්නේ නැති කියලා සැක කරනවා.
ඒ නිසා කිසිම කෙනෙක් පළවෙනි වතාවට ඔය පරීක්ෂණය සමර්ථ වෙන්නේ නැහැ. යනකොට තේරෙන පටන් ගන්නවා සද්ධාව මෝරනවා නම් දවසින් දවස. සීලය තමයි දන්නෝ නම් මේකට අවශ්‍ය ප්‍රමාණය මලඟ තියෙනවා. මේ තීලි ප්‍රශ්නක් නෙමෙයි මේ මනෝමය තත්ත්වයටපත් වෙන්නේ භාවනා දියුණුවක්. ඒ වගේම මෙතනින් සතිමත් වෙන්න පුළුවන්. ඒකට මනෝමය තත්ත්වය කියනලා සංඥාමය තත්ත්වයට යනකොට ඒක මේ බොහෝ උසස් පෙළ පරීක්ෂණයක් වාගේ අමාරු හර්ඩල් එකක් පෙන්වනවා. මේ සංඥාවත් මනෝමය දෙයක් නැතුව අර සංඥාමය දෙයට යනකොට දැක දැක දැන දැන තමන්ගේ රූප නැතනම් රූපස්කන්ධේ සමගන්න වෙනවා. ඒකේ තියෙන්නේ නිකන් හිස් තැන. එහෙම නැත්නම් සීමා මාර්ය දවල් නැතිකම. මේ ඇතුළේ මේ පිට කියලා දෙයක් නැහැ. හැබැයි වාසනාවට තියෙන අර ගොරෝසු තැන්දලා ආපු පාර මතකයි. ඒක ඒ තමන්ගේ වද්දකීම. ඒක සමාදන් වෙලා යන කෙනාට මේක හරිම සුන්දර ගමනක්. මේ දන්නා තැන සිට මැරෙන්නේ නැතුව මැරෙන්න පුළුවන්. ඒ විදිහට ගිහිල්ලා ආපහු එන හැම වෙලාවෙම මනුස්සය අලුත් වෙනවා. තිරියන් වෙනවා. අලුත් ජීවිතයක් ලැබෙනවා. නමුත් අපි අර පරණ දන්නයක් හොඳයි නොදන්නා කාට කියලා අර අලුත් දෙයට කැමති නැහැ. ඒක මනුස්සයාගේ පරිණාමයේ අපි ඔළුවට ආපු ලොකෝ මිසප් එකක්. දන්න තැනින්මයි අපි සැප හොයන්නේ. නමුත් බුද්ධ ඥානස කියනවා දන්න තැන කවදාකවත් යාදෙන සැපක් නැහැ. දන්න දේ තුල කවදාකවත් සැපක් නැහැ. දන්න දේ හරහා කියලා නොදන්න දේ තුල ගියාට පස්සේ තමයි මේකට යන්නේ. ඉතින් යනකොට අර බය තමයි කෙලස් කියන්නේ තන. ඒක නිසා මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කෙනෙක් කිව්වට තව කෙනෙක් චතුරාර්ය සත්‍ය කියලා කියනවා. තව කෙනෙකුට පුළුවන් සීල සමාධි ප්‍රඥා කියලා. තව කෙනෙකුට පුළුවන් රාග දෝෂ මෝහ කියලා. নানা ආකාර මොඩල්ස් එය. එක මොඩලයක් හැදෙනකොට අපි අනෙක් මොඩල් ඔළුවේ දාගෙන කරනවට වැඩිය මේ යන්නේකට යන්න දෙන එකට කියන්නේ අනුග්‍රහ කරනවා කියන්නේ. මේ නිසින්ින්ද වැඩෙන්න දෙන්න. පැහැියා වෙන්න එපා. අයියා වෙන්න එපා. අක්කා වෙන්න එපා. ඉතින් ඒකට කියනවා ඉතින් මෙතෙන්දි අක්කා වෙන්න නැත්තම් කොහොමද කරන්නේ? අයියා වෙන්න නැත්තම් කොහොමද කියලා. ඉතින් භාවනා දිනු වෙනකොට අයියා වෙන්න මේපයි. අක්කා වෙන්න මේපයි කියනවා. මෙතෙන්දි අතපය දැම්මුත් අර අනාකූල ප්‍රවාහය ආකූල වෙනවා. ඒක නිසා මෙතනදී යන ගමන පිළිගන්න මෙතෙක් ආපු ගමන අනුමත තමන් ආපු ගමන සමාදන් වීම තමයි කියන එකම උත්තරේ. මෙච්චර දුර ආවට පස්සේ දැන් අපේ ඥානය අවශ්‍ය නැහැ භාවනාවට යන්න ආරින්. මේ ඕලාරික කය, කබලින්කාර ආහාර ගන්න කය, මේ සුළු විනාඩි ගානකින් මනෝමය කයක් බවට පත් වෙනවා. ඒක සබ්බංග පච්ඡංග තමන්ගි අහීනේන්ද්‍රියෝ මනෝමයෝ. ඒක සාර්ථක වුණොත් ඒකත් ගවන් කරලා සංඥාමය වශයෙන් යනවා. අරූපී සංඥාමය. එතකොට ඒ සංඥාමය තැන්දි ගියාට පස්සේ පේනවා මනෝ පුබ්බංගම ධම්මා මනෝ සෙට්ටා මනෝමය. සියලුම ධර්ම මනස පූර්වංගම කරගෙන තියෙන්නේ. මනස ශ්‍රේෂ්ඨයි, මේක සුද්ධ මනෝමයයි. දෙලකින ඊට කලින් ඔක ඔළුව දාන්න යන්නේ. පොතෙන් ওই ගාථාව වැදගත් වෙන්නේ නැහැ ඕලාරික කයට. ওই ගාථාව වැදගත් වෙන්නේ නැහැ මනෝමය කයට. ওই ගාථාව වැදගත් වෙන්නේ මේ සියල්ලම සංඥාවක් බවට යනකම් භාවනාදී කරලා පස්සේ පේනවා. අත්මේ හිතින් හදාගත්ත සංඥාවක් අනුව තමයි මේ ගැටුම සිද්ධ වෙන්නේ. ඔච්චර ගැටෙන්න දෙයක් නැහැ. ඔක සංඥාවක්. ඕක හීනයක්. ඕක මිනිගුවක් බව දන්නවනම් ගැටුම ඉන්න. නමුත් මේ මනෝමය අවස්ථාවේදී මේ ප්‍රශ්නේ ඇති වුණොත් එයාට අර සංඥාමය අවස්ථාවට යන තැන ඉඳ නැති වෙනවා. ඒ තමා විහිම්ම කරගන්න සංකෘතතාවයක් නිසා. ඉතින් ඒක තමයි මේ තමන්ගේ සුතමේ ඥානය තමන්ට බාධා කරන වෙලාව. හැබැයි ඒක එහෙම විය යුතුම නැහැ. සුතමේ ඥානය තිබුණාට පැහැිය වෙන්නේ නැතුව භාවනාවට ප්‍රත්‍යක්ෂයට යන්න දෙන්න. එතකොට ඒ අවස්ථා තුන දැනගන්න පුළුවන් වෙයි. එක සැරයක් දෙසේ ගියාට පස්සේ නම් ඔක එච්චරම ප්‍රශ්නයක් නැහැ. අතර පළවෙනි සැරේ බය අරලා කෝඩුකම ඇරලා පෙන්නණ්ඩයි අපි මේ නැවත නැවත කමටහන් සුද්ධ කරමින් සාකච්ඡා කරමින් ඉදිරියට යන්න. ඊළඟ ප්‍රශ්නේ මේ මනෝමය සංඥාව නිකන් ආලෝකයක් වගේ දැනීමක් වගේද නැත්නම් මේක ඒ වෙලාවේදී ආලෝකයක් බාධාවක් විතරයි. රූපයක් වෙන්නත් බාධාවක්, සද්දයක් ඇහුනත් බාධාවක්. ඒ ඔක්කොම මගහැරලා ඒ මොනේ කැල්ලුවත් ගමනට බාධායි. අපි ආපු පාර දිගේම යන්න එකයි තියෙන්නේ. ඒකට රූප පේන්න පුළුවන්, සද්ද ඇහෙන්න පුළුවන්, ගන්ධ රස එන්න පුළුවන්. හැම එකකෙම කරන්නේ නානා රුදු වේසමවා මග අවුරන්නේ. අන්තර ගමනේ තණ්හා ආසා ක්ලේශ මාරසේනා ලස්සෙන්ද කියන නාරද දිසාසේකර ලාල්ට ඇහිලා නැහැ සින්දුව තමයි.
ඊළඟ ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින් වහන්ස පරයන්ක භාවනාව අරමුණ ආනාපානය සක්මන් භාවනාව අරමුණ වම දකුණ බැලීම භාවනා ක්‍රම දෙකටම අදාළව සිත බාහිර අරමුණකට දිවගොස් ක්ෂණ මාත්‍රිකව නැවත මූල කර්මස්ථානයට පැමිණීම හා සම්බන්ධවයි ඔබ වහන්සේගේ අවවාද පරිදි සිත බාහිරට දිවගොස් නැවත පැමිණීම නිරීක්ෂණයට උත්සාහ දරුවෙමි එෙහිදී සිත බාහිරට ගොස් නැවත පැමිණි ක්ෂණයේදී සිත බාහිරට දිවගොස් නැවත පැමිණියා නේදයි හැඟේ මාහට දැනුන පරිදි නැවත මූල කර්මස්ථානයට සිත පැමිණීම નિરાයාසින් සිදුවුණු ක්‍රියාවකි. ඒ සිත බාහිරට දිව ගිය විට ඒ මූල කර්මස්ථානයට පැමිණීම මගේ මැදිහත් වීමකින් වරහන්තුලි මම යා සිදුනාදැයි පසු විපරම් කරන විට ඒටද පැහැදිලි පිළිතුරක් නැත. මෙහිදී බාහිරට ගිය සිත નિરાයාසින්ම මූලික කර්මස්ථානයට පැමිණීම මූල කර්මස්ථානයට මා විසින් දැන ගැනීමින් ගෙන්වා ගැනීම එකම ධර්මතාවයක් තේරුම් ගන්නා ආකාර දෙකක් වරහන්තුලි නිවර්දිහා වැරදිද්ද යන්න කාරුණිකව පහදා දෙන්න. එසේත් නැතහොත් භාවනාවේ දියුණුවට සාපේක්ෂව ලබන අත්දැකීම් දෙකක් විය හැකිද? උපහාසයේ මෙම අනේවාසික භාවනා වැඩසටහන සහ ධර්මදේශනා ශ්‍රවණයෙන් මගේ භාවනා කටයුතු ආරම්භීමට සහ උත්සාහයන් ඉදිරියට කරගෙන යාමට මහත් පන්නරයක් ලැබිනි. ශ්‍රී ලංකාවේදී සිටියේදී ඔබ වහන්සේ පිළිබඳව මා ආසා නොතිබුණි. මෙම අවස්ථාව මහත් වූ වාසනාවක් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි. මේ ඊයේ රටේ පිටුහිර වෙච්ච යෝගාවචරෙක් කොයි? ඈ? මට කියන්න හරියම ආවේ. මට කියයි. ඔය ගිපාර මං කියවනේ බැන්න ලියලා දීපන් කියලා යන්නේ ඒක ඇහිලා තියෙනවා. ඉතින් මේකෙදී මේ විග්‍රහ පිණිස කියනවා නම් මේ තොරතුරු පාවිච්චි කරලා ආනපානයි කියලා ගන්නකෝ. ආනපාන සියුම් මේ යන වෙලාවේදී ඔයගෙ පිටපයින් පිට යන කොට දෙකක් තියෙනවා. හිස් තැනකටද යන්නේ අරමුණකටද යන්නේ කියන එකත් එක කාරණාවක්. යන්නේ සද්දයකටද වේදනාවට හිස් යහත දෙකට වේදනාවටද එහෙම නැත්නම් හිතවිල්ලකටද කියන්නද නැත්නම් ඇත්තටම හිස් තැනකට යනවද දන්නේ නැහැ. කොහොම වුණත් ඒක හරියට මේ කම්බි යවිදින මිනිහා කම්බි මැද සැලසුම් කරමින් ඉඳි කම්බියට හයියෙන් පාරක් ගැහුවා වගේ. ඒක පාට ගැසිලා හිටනවා. මොකද මුළු එකම ඇඟම හිටලා තියෙන සුසර වෙලා කම්බි ඇවුද. ඒකට තට්ටු කෙරුවා වගේ ඒක නිසා ඒක පරීක්ෂා කරන්න පුළුවන්. සාමාන්‍ය අරමුණකට යෑම තමයි පුරුදු නැති යෝගාවචර සිද්ධි. ආධුනිකයට පහුවෙලා යනකොට තේරෙනවා ගිහිලා තියෙන්නේ අරමුණක් නැති තැනකට. ඉතින් ඉඳලා පහු එන ගමන බලනකොට ස්ථාන හතරක් සතිමත් පිහිටීටි ස්ථාන හතරක් නැත්තම් තින් ස්ලයිසිං ඔෆ් ටයිම් කියලා මේක හතරකට කඩන්න පුළුවන් කියලා මේ විනය පිටකේ විස්තරයක තියෙනවා. ඒක කාට හරි කරනවා නම් PhD thesis එකකට තනං ඒකේ කරුණු තියෙනවා. ඒක කොහෙල බලන්න. ඔයාලා බලන්නේ අපි හොඳට භාවනා කරලා තියෙන්න ඕනේ. එයා දැනගන්න ඕනේ මම දැන් මූල කර්මස්ථානයේ කියන ගෝචරජ්‍යත් භූමියේ නෑ කියලා. පළවෙනි මේක තමයි ඒක මම දැන් ඉන්නේ තාත්තගේ බුදලේ නෙවෙයි. සිටිය යුතු ආරක්ෂක ස්ථානයේ නෙවෙයි අනාරක්ෂිත අගෝචර භූමියේ ඉන්නවා කියලා දැනගන්න ඕනේ. දෙක ඒකට කම්ප නොවෙන්න ඕනේ. ඒක තමයි කරන්නම බැරි වෙන්නේ. කම්ප වුණොත් කොරස් කටේවත් අත දාගන්න බෑ. ඉගෙන මේ රෝග නිర్ణයක් කරුවා කියලා කම්ප වුණොත් ඒ වෙදකම හරියන්නේ නෑ. කාට හරි පිළිකාවක් මොලේ තියෙනවා කියලා පිළිකාවක් තියෙන කියලා දැනගත්තට පස්සේ සාමාන්‍ය රෝගියා වෙන්නේ කම්ප වෙන්නේ. එතකොට බේත අහන්න. එතකොට දොස්තර කියන්නේ අහන්නෙත් නෑ. ඒ නිරි රෝග නිర్ణය පිළිගන්නෙත් නෑ. නමුත් එයාක තුන්වෙනි අවස්ථාවට එනකොට එයා පිළිගන්නවා. ඉතින් මොනව කරන්නද මේක පිළිකාවක් තමයි වගේ හිත පිට ගිය බවත් පිළිගන්නවා. කම්ප නොවන තැන තමයි මෙතන යෝගාවචරයෙන් ඉල්ලන ශික්ෂාව. එතකොට ඉතින් යෝගාවචරය දැන් මම ඉන්නේ අගෝචර භූමිය. හැබැයි මගේ ගෝචර භූමියක් තියෙනවා. මම මෙතෙක් වඩපු කමට අහන දින. එතකොට යාට පේනවා මට ඕන නම් මේ අගෝචර භූමිය අනාරක්ෂිත තැන ඉන්න පුළුවන් දැන් ඇවිල්ලා තියෙන්නේ. මට මෙතෙන් යන්න පුළුවන්. මින් මේ දැනෙනවත් එක්කම ස්වභාවික දෙයක්ලු සුභ ආරක්ෂක තැනට එන්නේ. එතකොට වැරද්ද බව දාන ගන්න ඕනේ. වැරද්දට කම්ප නොවෙන්න අදිෂ්ඨාන කරගෙන යන්න ඕනේ. එතකොට කලින් වඩල්ලද කමට අහනක් තියෙන්න ඕනේ. තමන් මෙතෙක් ආපු ගමන මග ගෙදර. ඊට පස්සේ තිල්ල ගෙදෙට්ටෙන එක හතරවෙනි පියවර. ඒක gift එකක්. ඒක හම්බ වෙන endowment එකක් ටක් ගාලා එනවා. නමුත් යෝගාවචර කවදාකවත් බෑ මේ කතාව වෙන් කරලා කියන්නේ ගෙදර ආපු බව වෙරිෆයි කරේ නැහැ. දැන් මං ඉන්නේ අනාරක්ෂිත භූමිය ඉඳලා ආරක්ෂක භූමියට ඇවිල්ලා කියන එක මං ගෙදරාව බව වෙරිෆයි කරන හැටි තමයි හරි අමාරු. ඒකට දාලා තිනවා මං දැක්ක මේ ළඟදි රිසර්ච් එක ඉන්ටරොසෙප්ෂන් කියලා. මම ගෙදරාව බව දන්නේ කොහොමද?
දැන් සද්දක ඉඳලා මම දැන් ගෙදර ආවා. ගෙදර ආවට මොනෙක් මොකෙන්ද වෙරිෆයි කරන්නේ. එහෙම නැත්නම් වේදනාවක් ඉඳලා නැත්නම් හිස්තැනක ඉඳලා ආවා. අන්නේ පියවර ටික ලෑස්ති වුණා නම් ඒ කියන්නේ ඒ යෝගාචර දන්නවනේ ඇත්තට මේ පිට යාම කුසලයක්. මේක ඥානයක්. මේ භාවනා මේ මනසක් වැඩ කරන හැටි දැන ගැනීම. ඒක කවදාකවත් පිට නොගින් කරන්න බෑ. ඒක දන්නේ නැත්නම් අකුසලයක්. මේ මේ සිද්ධි ටික හරියට කැඳී ගලබීරෝ වගේ වෙන් කළ කියා ගන්න බැරි නම් අකුසලයක්. මොකද එයා පශ්චාත්තාපය. පිටියම නෙවෙයි දුක්ගෙන දෙන්නේ කර්ම රැස් කරන්නේ පශ්චාත්තාපය. ඉතින් සාරිපුත්‍ර සාන්ති සඳහන් කරනවා පමාදේ න කම්පතිටි සති බලං. මෙයාගේ ඊට ප්‍රමාද ස්ථානයකට ගියාට කම්ප නොවෙනොත් නොසැලුනොත් පශ්චාත්තාප නොවුනොත් ඒක සති බලයක් වාටපත් වෙන සතිය දියුණු වෙනවා. එහෙම නැත්තම් සතිය කැඩීමක් වාටපත් වෙනවා. ඉතින් යෝගාවචරය ඇත්තටම සතිය කැඩීමයි කියපු තැන කැඩිලා නෙවෙයි සතිය බලයක් වාටපත් වෙන්නේ කියන එකයි සිද්ධ වෙන්නේ. භාවනා කරගෙන යනකොට. එතකොට යාට වෙන්නේ මොන දේ වුණත් තැලෙන්නේ නැතු වෙන එකයි. Main thing is not to worry කියන සාමාන්‍ය ආදර්ශය ගන්නවා. ඉතින් එතෙන්දි තේරෙනවා මේ පිට යන්නේ මට ඕනවට නෙවෙයි. මම ප්‍රාර්ථනා කළ චේතනානේ චේතනා නැත්තම් කර්ම කොහොමදක් අත්දැයි. මොකද අචේතනිකව ගියත් පශ්චාත්තාපනොත් එතන කෙලෙස් හසිර. ඒක තමයි පෘථග්ජන ජීවිතය කියන්නේ. අපි දැන හරි නොදැනි අපේ තින් පවක් සිද්ධ වෙනවා. නොදැනෙන එකටත් දැනෙච්ච එකටත් දෙකටම පව් කියලා ඔක්කොම එකමල්ලේ දාගන්නවා. ඉතින් යාට ඕනේ නම් දෙකම දාගෙන කෑවට බුදුහාමුදුරු මොකුත් කියන්නේ නැහැ. අමරජුරු මොකුත් කියන්නේත් නැහැ. හැබැයි ඉතින් අල්ලපු ගෙදර මිනිහට කණක් ඇහිලි ඉන්න නැහැ. කියෝනවා 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 කියෝනවා. ඉතින් මේ මනසට භාවනා කළකොත් මේක ඔබ කරපු දෙයක්ද කෙරිච්ච දෙයක්ද කියලා ආතපත නැහැ. දැන් මෙයක් කියනවා. ඒක කියන්න බෑ. නමුත් ඒකට බලන් ඕන. මේ හිත පිට ගියේ මම කියලාද මම ගියේ නෑනේ වැඳලා අනේ මගේ හිත පිට යාවා කියලා නෙවෙයි අපි වාඩි වෙන්නේ අපි හිටියන්නේ අරමුණේ තියන්නේ. ආන්න ওই ටිකට විසදෝ බලන්න නම් මේක අනුංග එකක් වගේ බලන්න ඕන. Taman එකක් කියලා බැලුවොත් කද්දාකත් කරන්න බෑ. ඉතින් ඒක නිසා කාගේ හරි භාවනාවක් පිළිබඳව ආතිය අත දාන්න හදනවා කියලා කියන්නේ කිසිසේත්ම අපිට අදාළ නෙවෙයි. Taman එකවත් කරගන්න බැරි එකේ අපි තව කෙනෙක්ගේ භාවනාවක් කොහොමද? තව කෙනෙක් භාවනාව යොමු කරවන්නේ කොහොමද? තාවකෙනෙක් බහන්න උනන්දු කරවන්නේ කරන්න බෑ. එයා උනන්දු වෙන්න ඕන. උනන්දු වෙන අපිට මේ සාකච්ඡා කරද්දී සාකච්ඡා කරන එක බොහොම සත්පුරුෂ ගතිය. ඒ නිසා මේ පියවරල් වශයෙන් දැකපු දවසේ තමන්න තේරෙයි ඔය රිචඩ් ඩේවිඩ්සන් ගේ රිසර්ච් එකක් කරලා එයා කියනවා මේ ෆන්ක්ෂනල් MRI ස්කෑන් එකට භවනා කරලා මාස්ටර් කරපු එකෙක් දාලා යාට කියනවා ඔයාට අපි MRI ස්කෑන් එකට දාලා ඔයාට රූපයක් පේන්න අධිකටෝ මේ රූපේ ඉන්නෝන. එතකොට බ්‍රේන් වේව්ස් කියවන බලන. එහා එකට දානවා කන්ට්‍රෝල් එකට භාවනා නොකරු බේකනේ. එයාට රූපයක් දාන්න. තාලි වල එකපාරටම සද්දකේ මාරු කරනවා. මාරු කළේල ආය රූපෙට දාපුවාම අර සද්දෙට හිත කැඩිලා නැවත රූපෙට එන නැවත එන ප්‍රොසෙස් එක මේ රෙසිලියන්ස් වන්නෝට ඒගොල්ල පැහැදිලිවම ස්නායු ක්‍රියාකාරීත්වයේ පියවර දෙකක් දැකලා තියෙනවා. අස්ත දෙකින් තමයි ඒක සිද්ධ වෙන්නේ. බුදුදහමේ හතරකට කඩලා පෙන්නනවා. ඒක නිසා භාවනා කරන එකනට ওই මට්ටමට යනකොට හිත තියෙන බොහෝම මේ රූප සංඥා ප්‍රදේශී තියෙන්නේ. නැත්නම් මනෝමය මට්ටමක තියෙන්නේ. අන්න එතකොට මේ වගේ හිත පිටියන් දැරලා හිත පිටියන් කිබී සිද්ධ වෙනදී අන්න ඒ ක්‍රියාවලියක බලන්න පුළුවන් නම් ඒක මේ තමන්ගේම යටිහිත බැලීමක් වගේ කියලා කියනවා. මේ අපි උඩු හිතේ ඉඳලා යටිහිතේ බිංගයක් කරගන්න. බිංගයක් කරලා බැලුවොත් වටිනාම දෙයක් හම් වෙනවා. ඔය හරියේදී කාගේ හිත වැඩ කරන්නේ එකම තාලෙට. ඒ හිතේ ඔය යටි හිතේ ඥාන පරිමි නෑ. යටි හිතේ නුගත් උගත් කන්නේ. යටි හිතේ දැනුවත් නුදුන කන්නේ. යටි හිතේ වහන කල පුරුදු කෙනෙක් නැද්ද කියන එකත් නෑ. යටි හිතේ ඔක්කොම සමානයි. නමුත් ඒක අපිට අයිතිත් නෑ. ඒක වැඩ කරන්නේ චිත්ත නියාමයකට. මේකට බය වෙන නිසා මේ මේ සිද්ධියට යටි හිතට යන එකටත් බයයි. ඒ කියන්නේ ඔය මනෝ මේ පැත්තට යනකොටම බයයි. නමුත් අන්නේම නැතුව යන්න නම් සද්දා ඕනේ, සීලෙ ඕනේ, සතිය ඕනේ. ගිහිල්ලා ආවට පස්සේ තේරෙනවා මේ උඩ පේන කැලල ටිප් ඔෆ් ද අයිස්බර්ග් 10%ටත් වැඩි අඩුයි මනෝ මේ සංසිද්ධි වලින් අපි එදිනෙදා දකින ටික. 90%ක් තිද්ද වෙන්නේ ඔය අටාවේ. ඒක අපි গুপ্তයි කියලා තියාගෙන ඉන්නවා. ගුඩයි කියලා තියාගෙන ඉන්නවා. එහෙම නැත්නම් මනෝමයයි කියලා තියන් ඉන්නව. නමුත් ඒක ඉස්සර විද්‍යාව පිළිගත්තේම නෑ ඔබ. විද්‍යාවක ප්‍රතික්ෂේප කරා. දැන් විද්‍යාව උත්ෙන් නැවිලා
මයින් සයන්ස් කියලා දාගෙන මේක රිසර්ච් කරනවා දැන්. එතකොට ඒගොල්ලෝ කුර ගගා දන ගගා එන ආශියාකරේට මොකද ආශියාකර ඔය දැනුම තිබුණා කිසිම උපකරණයක් නැතුව. දැන් බලනවා මේ දෙක රෙකන්සලියේට් කරන්න අපේ උපකරණවලින් සහ භාවනා අධ්‍යක්ීම්. ඉතින් මට හිතෙනවා අපේ ප්‍රොෆෙසර් මහත්තයා මෙතන ඉන්න වෙලාවේ ග්‍රැන්ඩ්ලි තරවතු මහත්තයා විනාඩි 5ක් 10ක් අපිට මේක ගැන පොඩ්ඩක් යට ගහලා දෙයිද කියලා අනුකම්පාවක් කරයිද කියලා. යටිහිත පිළිබඳව දැන් ඉතින් ගොඩක් පරිශන කරලා තියෙනවා විශේෂයෙන්ම මනෝ වෛද්‍යවරුන් සහ මනෝවිද්‍යාඥයන්. දැන් අපි උගත දන්නෝ යටිහිත පිළිබඳව. මොකද අපි මෙහෙවන සමහරක් දේවල් තියෙන්නේ වැඩි හරියක් යටිහිතේ. යටිහිතරන්නු තමයි අපි මෙහෙවන්නේ. අපි හැබැයික් ගත්තොත් මත්තම් බොන්නේ බැහැ වෙච්ච එක කියන්නේ මත්තම් උඹනා කරන්නේ යටිහිතට. උදීසින් කොච්චර හිතුවත් බොන්නේ නැහැ කියලා යටිහිතෙන් දීපම් දීපම් කොමාරි එහෙම මේව කරනවා. ඒස යටි තමයි වැඩි හරියක් අපේ ඒ වගේ දැනුම තියෙනවා. අපිට මත දැනුම කියන්නේ මේ ආත්මේ පොඩි කාලේ දැනුම ගියා ආත්මේ දැනුම ඊට ඉස්සෙල්ලාත් නැහැ. ඒ කොහොම යටිහිතේ තියෙනවා. මේ සමහර වෙලාවට පසුගිය ආත්මවල තියෙන දැනුම නිසා මේ ආත්මෙදි ඒ ප්‍රොජෙන කරන්න පුළුවන්. දැන් අපි තුන් ගියා ආත්මෙදි දොතර මහත්තය නම් මේ ආත්මෙදි යන්න කොහොම ලේසියෙන් පුළුවන් දොතර මහත්තය කියන්නේ පහසු වෙන. ඉතින් අපි සමහර වෙලාවට සමහර ලෙඩවලට ඒතුවත් යටිහිතේ තියෙන මතකයන්. ඉතින් ඒක ඒව ඉතින් දැන් මම උදාහරණයක් කියන්නම්. වරක් මේ අවුරුදු 20 ක විතර ළමෙක් ආවා. ඒ ළමයා ගොත ගන්නවා. ඒ ළමයා ඇලිකෝ අනේ මම ගොත ගන්න මට ඉන්ටර්වියු එකක් යන්න බෑ රස්සාවක් ගන්න බෑ කියලා. ඉතින් මම බැලුවා මේ ළමයාගේ මේ ගොත ගන්න හේතුව මොකද්ද? ඒ ළමයා ලංකාවේ මාර මේ DSN එක ඉස්කෝලේ ඉගෙන ගන්න මං එයා ප්ලේග්‍රවුන්ඩ් එකට ගියාම එතෙන්දි හොල්මන් දැකලා. එයාගේ සියගේ හොල්මන් දැකලා. ඒ මතකේ යටිහිතේ තියෙන ඒක නිසා තමයි මේ ගොත ගන්නේ. ඉතින් මම එයාගේ යටිහිතෙන් ඒ මතකේ අයින්තරට පස්සේ ගොතේ නැවතුණා. මොන වගේ යටිහිතේ තියෙන දේවල් නිසා උගක් අපි පාලනය කරන්නේ අපි මේ ඉදිරියට ගෙනියන්නේ. ඔය ඉගෙනින් ඇත්තටම ඒ දොස්තර මහතුරුගේ තියෙන විශේෂත්වය තමයි රෝගියා වෙනමම ප්‍රතිකාරම කරන එක්කනා වෙනමම රෝගියා විශ්වාස කරන්නේ රෝගියාට සුව වෙන්න පුළුවන් කියලා. එයා හිතන්නේ ඒක සදාකාලික ප්‍රශ්නයක් කියලා. නමුත් මනෝ උපදේශක කියලා 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 බලනවා මෙයාට ඕන සනීප වෙන්නේ. නමුත් මෙයාට කරන්න බෑ මේක මේ ඔය මේ මනෝවේ පැත්තට යන්නේ නැතුව. ඉතින් ඒ නිසා දෙකොල්ල අතර සංහිඳියාවක් ඇති වෙලා අරයලව කතා කරවලා පුළුවන් තරම් අතගාලා බලනකොට පේනවා මේ යට තියෙන එකක මුල තමයි ඇදලා ඉන්නේ කියලා. එතකොට දැන් මනෝ උපදේශක සහ මනෝ රෝගියා දෙන්න අතර තියෙන මේ කතාවේදී මේ කමඨාන් සුද්ධ කරන ගැන ඕක තමයි. කමඨාන් සුද්ධ කරනකොට මේ කියන විස්තරෙන් එයාගේ අතීතයේ පේන පටන් ගන්නවා. සතියෙන් කරන්නේ රෝගියයි වෛද්‍යයයි දෙන්නෙක් නෑ එක්ක නමයි. මතු වෙන කිසිම දෙයක් තෝරන්න බේරන්න යන්න බෑ ඉන්න. ඔය මනෝවිද්‍යාත්මක මේ ගවේෂණ කියන්නේ අපි ෆ්‍රී ඇසෝෂියේෂන් කියන. අනිත් කෙනා ඇති වෙන්න කතා කරන්න ආනවා. කතා කරන දේවල් එතනදී තෝරන්න එපා. හොඳ නරක කියන්න එපා. එළියට එන්න ආනවා. මේ සතියමුත් කරන්නේ අපේ හිත මෙතෙන් දානවා බය කරන ප්‍රශ්න නැහැ වෙන්නරින්නේ. ඔළුව වෙන්න ප්‍රශ්න නැහැ වෙන්නරින්නේ. රූප පේන කමන්න වෙන්න නෝක අන්තිමට වෙලා උඩ බය වුණොත් අපි එතන ෆෝබියා එකක් ආවොත් රියැක්ෂන් එකක් ආවොත් ඒක එහෙම හිර වෙනවා එළියට දාගන්න බැරි වෙනවා. එන්නරින්. ඒක නිකන් මේ තුවාලයක සැරවිලියට එන්න වගේ. කැත ඇසිස්සෙක් තියෙන්නේ දැන් කවුන්සලෙගේ තියෙන නැත්නම් මනෝ උපදේශකගේ තියෙන දක්ෂකම තමයි අර ලෙඩා විශ්වාස කරන්න ඕන. මෙයාට කිව්වොත් මෙයා කාටවත් කියන එකක් නැහැ. මේක බොහොම ගැඹුරු දෙයක් කියලා. ඉතින් මනෝ උපදේශකතුමත් ඒකටම සාදු චර්යාගත කරලා කතා කරනකොට පොඩ්ඩක් බලාගෙන ඉන්නවා. මගේ කියාගන්න නැතුව මේක කොතනද ගැටේ වැදිලා තියෙන්නේ කියලා. ඉතින් සතියෙන් කරන්නේ වෛද්‍යවරෙක් නෑ තමයි. භාවනා කරනකොට ඔය එන විකාර ටික ඔය එන මේ පටලැවිලි ටික එnderිනකොට ඒක නිකම්ම ෆ්‍රී ඇසෝෂියේෂන් එකක් වෙනවා. ඒක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඒ දවස්වල කියලා තියෙනවලු මනෝ උපදේශකතුමා මනෝ රෝගියා කියන දේවල් අහන්න කියලා බීරෙක් වගේ. කන් තිබුණාට බීරෙක් වගේ අහගෙන ඉන්නේ කියලා. ප්‍රතික්‍රියා කරන්න එපා. යාට කියන්න නෑ. ඉතින් ඒ වෙලාවෙම ආගේ ගෝලිය සේරම ප්‍රතික්ෂේප කරලා තිනවා මේ කොහොමද වෙන්නේ? මනෝ උපදේශක කෙනෙකුට බීරෙක් වගේ ඉඳගෙන හුබිටි කියන්න එපාද? උනේ කියන්න එපාද කියලා. ඒත් අන්තිමට එරික් ෆ්‍රොම් ඇවිල්ලා මේ
Zen Buddha ආගම දැනගෙන තමයි කිව්වේ Sigmund Freud මේක කියලා තියෙන්නේ හොඳ ගැඹුරු විපස්සනාවක් ඇතුව. ඒ නිසා භාවනා කරනකොට එළියට එන දේවල් පාරණය කරන්න එපා. එළියට එන්නයි. එළියට එනකොට ඉබේම ඒකේ සුවසාධනයක් සිද්ධ වෙනවා. කවදාකවත් ඒකෙන් මේ විසඳ ගන්න බැරි ප්‍රශ්නයක් එන්නේ නැහැ. විසඳ ගන්න බැන්න නම් ඉතින් බොක්කේ තියෙන කුණනේ එළියට එන්නේ. ඒකුණ දෙලියට එන තරමට හොඳනේ. අපි කියන්නේ විරේචනය කරනවායි කියලා. ලයිව් විදේක කරනවායි කියලා. යා මේ දීපු වහා එළියට ගන්නවායි කියලා. ඌණියන් කපනවායි කියලා. ඉතින් කපනකොට ඕක ආයේ ගිලගෙන ඉන්න කී ඇතිවට නකව නැන්නේ. පුළුවන් නම් වමාරණයකදී එන්න දෙන්න. එන්න දෙන්න බයයි. මේකට තමයි කෙලස් කියන්නේ. අපි හරි බයයි අර ඒ Tamange තියෙන ඒ ගති. එහෙම නැත්නම් අපි කියන භාව ස්වභාව නැත්නම් පුරුදු ඒකනේ මම ඇකිලා අල්ලගෙන ඉන්නේ. පෞෂත්වයේ කියලා. ඒක එළියට දාලා බලන්න ඊට වඩා හොඳ පිළිසුත් තැනකට යන්නේ. ඉතින් ඒක බුදුරජාණන්සේ දෙන්නේ හරියට තම තමන්ගේ වීර්ය මට්ටමට, තමන්ගේ සද්ධා මට්ටමට, තමන්ගේ සීල මට්ටමට කැමැති ප්‍රදේශයක් එන්නාරේ. ඉතින් අපි ඔය රිට්‍රීට් ගියන් අතර කරනකොට රිට්‍රීට් කරනකොට ඔක එළියට එනවා. ඒ ගෙදර ගියාට පස්සේ ආය පොරොප්ප වහලා ගහලා ලොක් කරලා තියාගෙන ඉන්නවා. එළියට එන්න දෙන්නේ නැහැ. ආය දවසේ ගිහලා ආය උණු කරලා රත් කරලා මෙතෙන් ආවට පස්සේ ආය ටිකක් එළියට දානවා. මොම බැච් සිස්ටම් එකකට තමයි එළියට දාන්නේ. පැවිදුණාට පස්සේ අල්ලවට පස්සේ දිග්ගටම අරගෙන යනවා. ඉතින් උගදිනේකට දරන්න බෑ. උගදිනේකට දරන්න බෑ. ඒක නිසා ඒකේ ප්‍රමාණයට දැම්මොත් මේ ඕලාරික කය ඔය සෙල්ලම කරන්න බෑ. ඒක කරන්නේ කය මනෝමය කයකට බස්සන්න ඕනේ. මනෝමය කයකට බස්සන්නේ රූප කර්ම ස්ථානයකට ගිහිල්ලා ඔය කියන නීවරණ අයින් කරලා හිත සමාධිමත් කරන කරලා. ඒක උනාට පස්සේ ඒ සුද්ධියෙන් පස්සේ සංඥාමය කයකට යනවා. සංඥාමය කයේදී තීරණ පටන් ගන්නවා මෙතර මේ වගේ ලෙඩ තිබුණත් රෝග තිබුණත් මේක ඇති දෙයක් නෑ මේක උදු සංඥාවක් විතරයි. හැබැයි ඒක ඒ වෙනකොට භෞතික වයින් කරලා තියෙනවා. ඒකට සංඥාව මට්ටමේදී අපි කොච්චර රණ්ඩු සරුවල් කරනවද කොච්චර උඹ උඹ වරපරල තෝප කියන රණ්ඩු කරනවද ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කරනවද මේ හීන එක. නැගිටලා බලනකොට අයියෝ නඩපු තොවිලකුත් නෑ බෙරේ පළවකුත් නෑ. බොරුවට නිකම් මේ නාඩගමේදී අපි නාඩගමකට ඇඳලා දෙන්නේ රණ්ඩු කරනවා වගේ. ඊට පස්සේ ඇඳුම් ගැලෙවුවට පස්සේ නිකන් ආයෙත් පිරිසින පිරිසිනමයි සිරිසින සිරිසිනම තමයි. ඇඳට පස්සේ නම් රජ්ජුරුව තමයි ගනු කඩුව එනු දරනත් මා මේ වටරින් මිරණ බලන්න කියලා එන්න ගෝසා දානවා. හැබැයි මේ නාඩගමේ පාට් එකක් විතරයි ඔබ. ඇඳුම් ගැලෙවුවට පස්සේ ආයෙත් නිකම්ම නිකම් වෙනවා. දැන් භාවනා කරනකොට හරි ලස්සනට මේ සංස්කරණය කියලා කියන්නේ ඇඳුම් අඳිනවා කියන්නේ. අංග සංස්කරණය කියලා කියන්නේ නාඩගමට අඳිනවා. ආයෙ සාමාන්‍ය ගෙදරට අඳිනවා. ওই දෙකේදී පේන්න පටන් ගන්නවා සම්පූර්ණ දෙන්නේ. භාවනා කරනකොට එකයක් ගෙදර ගියාම තව එකක්. ඉතින් ගෙදර ඉන්න මිනිසුන්ට එන අප්සෙට් දැන් මේ ගෙදර ඉන්නේ යකදීහා බලන්න. භාවනා කරලා ඉන්නේ යකදීහා බලන්න. ඒ ගෙදර මිනිහට එහෙම වයර් මාරු වෙලා නැහැ නේ. මේගොල්ලන්ගේ වයර් මාරු වෙලා. ස්වාමීන් වහන්සේ දැන් අපි සෙනසුරාදා සාකච්ඡා කරද්දීම කීප දිනකට මතුවෙච්ච එකක් තමයි දැන් ආනාපානයේ සංසිඳුණට පස්සේ දැන් ওই එක එක රූප සංඥා එනවා එක එක දේවල් පේනවා ඊට පස්සේ පරණ ඒ දේවල් ඒව පේනවා ඒවත් එතකොට ওই සංඥා කය කියන ඒ ගණේටම වැටෙන ඒ විදිහට අපිට ගණන් ගන්න වෙන්නේ. ඒක මට නම් දෙකක් පුදුමයි. මනෝමය සහ සංඥාමය කියලා. මනෝමය වට්ටමේදී තමයි රූප සංඥාවක් වෙනකොට concept and reality දෙක පටලවෙනවා. මේක හිතකොළුවද්ද ඇත්තද හිතලා කරාද සිද්ධ වුණාද ඇහුවද ඇහුණාද බැලුවද පෙනුණාද බලනකොට පේනවා මේක සම්පූර්ණ කන්සොලිඩේට් වෙච්ච සීමාවක් ඇති එකක් නෙමෙයි. බැලුවා දන්නෙත් නෑ පෙනුණා දන්නෙත් නෑ. හැබැයි අපි ඔක්කොම බැලුවා කියන වටවල දාන්න තමයි තැවෙන්නේ. කඩප්පුලිය කට්ටය කියනවා නෑ නෑ බැලුවේ නෑ පෙනුණා. ඉතින් මම බෙරිජිතේට මම මොනව කරන්නද ඌ ඒ වැත්තෙන් ෂේප් වෙනවා. දෙකම බෑ. මේ දෙක එකිනෙකට මාරු වෙන කොන්සෙප්ට් එකයි රියැලිටි එකයි අතර තියෙන මේ පටලැවිල්ල පෘථජන බොරුවට කොමිට් වෙලා ආර්යනාංශ කොමිට් වෙන්නේ නැහැ. යා කිනා මේ වෙච්ච දේ මම නෙවෙයි. මේ ඩිස්ක්ලේම් කරනවා. ඩිස්අවෝව් කරනවා. ඉට්ස් නොට් මී නොට් මයින් නොට් මයිසෙල්ෆ්. ඒක බුදුහාම අපිට දීලා තියෙන ලයිසන් එක. හැබැයි මේ ඕලාරික කයිදී ලයිසන් එක නැහැ අපිට. ඒ ලයිසන් එක හම් වෙන්නේ වනෝ මේකයිදී. ඒකල කියනවා මේවා මම හිතන්නේ ඕක කරන්නේ විලා තිනවා. ඔයා හානි විලා තින සමා වෙන්න. හැබැයි මම මට වැරදක් කළත් හිතකින් නොවේ. මම ඔද්දික සින්දා තියෙනනේ. මතකද? නෑ. ආ නෝකනේ වැඩි.
එහෙමයි වැරදක් වෙලා ඒක නෑ කියන්න බෑ. හැබැයි මම ඒකට අවුනුසෙක් නෙවෙයි. ඒ නිසා ඔයගේ සමාගන්න මට කිසිම මම බොහොම යටහත් වෙනවා. මගේ හිත කියනවා මම මේ මනසත් එක්ක වෛර බැඳගෙන තිබුණේ ඒක වුණා. අන්නේ බව තේරුම් ගන්න මේ concept and reality කියන එක වුණාද කරාද කියන එක ඒක දන්නේ නැති මිනිස්සේ කරන කතාව කවම කවදාකවත් විශ්වාස කරන්න බෑ. වචනේ අපි භාෂාව සම්පූර්ණයෙන් පැටලීලා තියෙන්නේ concept and reality එක දන්නේ නැතුව. reality එක කතා කරන්න බෑ. reality කතා කරන්න බෑ. කතා කිරුවොත් concept. ඒ concept එකේ කවදාකවත් කෙලවරක් කරන්න බෑ. ඒ නිසා හොඳමදී ධම්මීවා කතා අරියව තුනී භාව කරබන් එක හිටපන් නැත්නම් කරනවා නම් බුදුහාමතුක මෙහෙම කිව්වයි කියලා ධම්ම කතාවක් කරපන්. අනික මොනම දෙයකටවත් යන්න එපා. එතකොට මේ concept එකකින් concept එකට යන වැඩේ කියන්නේ fabrication, story telling, ප්‍රපංචකරණය, වාග් බහුල්‍ය. අකුසලයක් නෙවෙයි. හැබැයි නරකට යොමු කරවීමක්. යම් දවසක කවුරු හරි මේ මනෝමය தത്വයට භාවනා කරලා වරුදු කරා නම් යාට තේරෙයි අපි මේ බාගෙට තැම්බිච්ච අලයක නෙමෙයි වැඩ කරන්නේ. ඉක්කෝ එක තැම්බෙන්න අරවා. නැත්නම් අමුයෙන් තියවා. ඒ වෙලාවේදී ගනුදෙනු නැහැ. ඊට පස්සේ අර සංඥාමය වට්ටමට යනවා කියලා කියන්නේ අරූපී ලෝකේ ඒක බුද්ධ ඥානන්තෙ ඉන්දිස්සලම දිනු කරපු එකයි. ඒත් ඉතින් ගිය කට්ටියට ආයුර්වේදයේ තේරුණා එදා ග්‍රහචාරකා තේරුණා. සෑහෙන ඥානයක් තියෙනවා. හැබැයි තාම නිවන් ලැබලා නැහැ. ඉතින් සාමේ මේ වෙනස රූපේ පරිණාමය අනුව තමයි ඔබ දිද්ද වෙන්නේ. ගත්ත කර්මනේ පරිණාමය අනුව අන්න එතනදී මේ හඳුනාගත්තේ නැතුනට ප්‍රශ්නකුත් නැල්ලුවක. ඔක්කොටම ওই තරම් දැනුමක් ඇති වෙන්නේ නැහැ. නමුත් එකයි කරන්න තියෙන වෙලාවට භාවනාට යනාතේ යන්න දෙන එක තමයි. ඒ කියන්නේ වැල යන පැත්තට මැස්ස ගහලා දෙන එක තමයි කරන්න තියෙන්නේ. නමුත් ඒක විතරයි කරන්න බැරි මම යට. මම හැම වෙලාවෙම ඇඟිලි ගන්නවා. මේක මේ වඩා ඉක්මනින් කරන්න හදනවා. මට ඕනේ පාරේ යන්න හදනවා. අන්තිම බස් එකේ ඉඳන් කතා කරනවා. ඉතින් নানা ආකාර දේවල් කරනවා. ඊළඟ ප්‍රශ්නේ ගෞරව ස්වාමින් වහන්සේ මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න ගිහලා මට ටිකක් අපහසුතාවක් වෙලා තියෙනවා. වැදගත් ප්‍රශ්නයක්. මොකද ප්‍රශ්නේ 50ක් තියෙන ග්‍රැෆිකල් ෆෝම් එකෙන් මම භාගයක් කියලා වහන්සේට දෙන්නම් මේක. පරියංකේදී ආනාපාන සතිය මා අත්විඳි ආකාරය දක්වන මාසතු භාෂා පුසත් මදියයි සිතන බැවින් ඒ පසුපස ඇඳ ඇති රූප සටහනින් දක්වමි. එහිදී අරමුණ සහ හුස්ම රැල්ල සියුම් වී ශූන්‍යතාවයකට යන අවස්ථාවේදී මුල් කාලයේ එයා බෑග් එකකට හසුවන ප්ලේන් එකක් මෙන් ගැස්සීමකට අසුවත් ඒ පුරුදු පුහුණු කරන විට ස්මූත් ට්‍රාන්සිෂන් එකකට හුරු විය. මට සිතන හැටියට එය ඇති තැන සිට නැති තැනකට යන විට සිදුවන භෞතික වෙනස් වීමක් වෙන්නක් යන්නේ. දැන් භාවනාවට වාඩි වී හුස්ම රැලි දෙකක් පමණ බලන විට ශූන්‍යතාවයේ අත්දකින අතර එහිදී ඇස් කණ්ණාඩි පරීක්ෂාවේදී ස්ලයිඩ් මාරු කරන්නාක් මෙන් වේගෙන් යම් කිසි තලයන් මාරු වෙනු දැනේ. මගේ භාවනාව හරි මාර්ගයේ දැයි නොදැනේ. කරුණාවෙන් පහදා දෙනු මැනවි. මේක මේ ඇස් කණ්ණාඩි කිව්වම ඇස් කන් සහ නාඩි කියලා කතාවක් ඔත් තියෙනවා. නැත්නම් ඇස් කණ්ණාඩි කියලා වෙනම එකක්ත් තියෙනවා. ඒක නිසා මම බැලුවේ කයන්න මූර්තජනායනද සම්මන්න නායනද කියලා. මේ ENT සර්ජන් එක වගේ ඇස් කණ්ණාඩි එහෙමත් එකක්ත් තියෙනවා. ඇස් කණ්ණාඩිත් තියෙනවා. කෙසේ නමුත් මේක ඇත්තටම මේකට උත්සාහයක් අපිට කරන්න බලුවා. නමුත් උත්සාහ කරාට අපිට කවදාකවත් ඒ සර්වචත්තනාංශයේ දීපු සර්වච්ච විග්‍රහය අපිට කරන්න බෑ. මොකද සර්වචත්තනාංශයේ ස්පර්ශය කියන චෛසිකිරත් එහාට ගිහිල්ලයි සර්වඥතාඥයන් සාක්ෂාත් කරේ. අපිට පෘථග්ජනයට යන්න බල උපරිමයේ ස්පර්ශය විතරයි. චක්කුංච පටිච්ච රූපේ චොප්පජ්ජේ චක්කු විඥානං කියන කොටසට ඒක තිරින් එහා පැත්තේ. සර්වඥතාඥානේ ඒක විවෘතයි. ඒ නිසා සර්වචත්තනාංශයේ කියන ඒක මං කිව්වට අහලා ඒ මෙකැනිසම් එක බාර ගන්න බුදුහාමරක විශ්වාසයෙන් ස්පර්ශය මෙහා ටික අපි වහාම අප්‍රමාදීව සතිමත් වෙන්න ඕනේ. ඉතින් ඒක නිසා මෙතන මේ මම මට මතකයි මම මේ වගේ සටහනක් අපි අර 2007 ආපු වෙලාවේදී අර ශාලාවට කළු ඇලක් ගෙනියලා ඇඳලා බැලුවා. ඒ අපිට දන්න ක්‍රමයේ හැටියට අන්න ඒක බලනකොට මේකක් තියෙන්නේ. මේකෙදි තියෙන්නේ අරමුණ ආනාපානෙ ගත්තොත් එහෙම ආශ්වාසය එක මේ තනංගයක් විදිහට පේන. ආශ්වාසයේ මුදුනම දැල්ල වැඩියම දැනෙන කොටට නාස්පුඩු පුරවාගෙන උසහන උලන් රැල්ල යන තැන. ඊට ඉස්සෙල් අවස්ථාවල එහෙම නාස්පුඩු පුරවාගෙන යන්නේ නැති නිසා
ඒ පිරිමැදීම ස්පර්ශය එච්චර ප්‍රකට නැහැ. ඊට ඉස්සල අවස්ථාවේ එච්චරවත් නැහැ. අන්තිමට මේ හුස්ම පටන් ගන්න තැන මොනම දෙයක්වත් තේරෙන්නේ නැහැ. එතන හුස්ම ගණදුන පටන් ගන්නවා. නමුත් අපේ සංඥාවලට අහු වෙන්නේ නැහැ. ඊට පස්සේ යම් මට්ටමකට ගියාට පස්සේ තමයි අහු වෙන්නේ. එතනින් උඩ කොටස අපි කියන ආස්වාසිය කියලා ඒක වැඩි වෙලා නැති වෙලා යනවා. ඊට පස්සේ ආයෙත් නොදන්න ශේෂයකට ගිහිල්ලා ප්‍රස්වාසය පටන් ගන්නවා. ප්‍රස්වාසයේ දැල් අහු වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ පරිශ්‍රණයෙන් හම්බ වෙච්ච ප්‍රතිපලයක් තමයි මේ චක්‍රයම මේ තරංගෙම නැවත නැවත බලනකොට නොදන්න තැන සිට දන්න තැනට එන එක සංවේදී භාවය වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ වගේම දන්න තැන සිට නොදන්න තැනට යන එක දිහාම බලන හිටියොත් සංවේදී භාවය වැඩි වෙන්න අර ආස්වාසේ සහ ප්‍රස්වාසේ මුලත් අගත් වෙනදා නොදැනෙන දේ අද ඒ සඳහාම ඇති අප්‍රමාදේ නිසා ඒ සඳහාම ඇති එළඹ සිටීම ගැති නිසා දැක ගන්න පුළුවන් වෙනවා. අන්නේ දැක ගැනීම නිසා මේ තරංගයේ වැඩි කොටසක් ටිප් ඔෆ් ද අයිස්බර්ග් එක උඩට එන කැල වැඩි වෙනවා වගේ පේන්න පටන් ගන්නවා. මොකද හේතුව අපේ සංවේදී භාවය වැඩි වෙනවා. එතකොට යෝගාවචරය සබ්බකාය පරිසංවේදී කියලා කියන්න පුළුවන්. මුලමදාග බලන්න පුළුවන්. ඉස්සෙල්ලා පේන්නේ ටිප් එක විතරයි. මෙහෙම කරගෙන කරගෙන යනකොට යෝගාවචරයට පේන්න පටන් අර ගන්නවා මේ ක්‍රියාවලියේ කායික වෙනසකුත් වැඩි වෙනවා. වෙනවා මොකද අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. එතකොට ගන්න හුස්ම වායු ගන්න දිනුවත් අඩු වෙනවා. එතකොට මේ ඉහළ පහළ ගිය තරංගයේ පුළුවන් තරම් ෆ්ලැට් ඔෆ් වෙන්න පටන් ගන්නවා. එතකොටම සංවේදී භාවයත් වැඩි වෙනවා. එතකොට තේරෙන පටන් ගන්නවා ඉස්සර වගේ හෝස් හෝස් කාලා හුස්ම ගන්නෑ. අර හුස්ම නිකන් ඩේටම් ලයින් එක දිගේ නැත්තම් මූලික රේඛාව දිගේ හරහා යනවා. කොච්චරද කියනවනම් හුස්ම සිදුවෙන්නේ යම් මට්ටමකටද දැනෙන්නේ නැහැ. අවශ්‍ය ඔක්සිජන් ගන්න දිනුවා සිද්ධ වෙනවා. සංඥා කරන්න බෑ දැන් යාට. මේක සිද්ධ වෙන්නේ හැම විට මීට. ඊට පස්සේ යාට තේරෙන පටන් ගන්න හුස්ම ගන්නෙ නෑ. හැබැයි පණ යන්නෙත් නෑ. සංඥා විතාමත් උනන්දුවෙන් බලනකොට වර එක හුස්ම තියෙනවා වගේ පේනවා ආයෙ නැති වෙනවා. ආයෙ තියෙනවා වගේ පේනවා ආයෙ නැති වෙනවා. එතකොට මේ යෝගාවචරය තියෙනවා කියලා බැලුවොත් හුස්ම තියෙනවා. නෑ කියලා බැලුවොත් නෑ. එතකොට පේනවා භවනා මනෝමයයි කියලා. තියෙනවා කියලා බැලුවත් තියෙනවා දැනකටවත් නැහැ. තවත් ඇතුළට යන්න පුළුවන්. තවත් යන්න වෙන්නේ අර ඒ තරංගාකාරය වෙනකොට ෆ්ලැට් වේගෙන යන්න පටන් ගන්නවා. ඒකට අපි භවය කියලා කියනවා. ඒක කියනවා පැවැත්ම කියලා. එක්සිස්ටන්ස් කියලා. ඉතින් එක්සිස්ටන්ස් වලට යනකොට පැවැත්මට යනකොට කාමස කල්යෝණිකෝ නියෝගේ තහ අත්තිකිලමතන යෝගින් අන්ත දෙක නැහැ. එතන ඝර්ෂණ හුඟාවක් අඩුයි. හරි සාන්ත ගතියක් තියෙනවා. හැබැයි මොකක් හරි පිටින් සද්දයක් හරි වේදනාවක් හරි ආපුම අරක මුළු එකම එක පාරට ගැස්සෙන්න පටන් ගන්නවා. ආයශරයක් අර tempat බවට යනවා. ආහනේ විදිහට ගියාට පස්සේ තේනවා මේ ආනන්ද සප්පයි සූත්‍රයේදී සර්වඥංශේ සඳහන් කරනවා. මේ විවේක දන්න ගියාම මේ යෝගාවචරයට මේ විවේකයෙන් ඉන්න බවවත් තේරෙන්නේ නැති මට්ටමට සංඥාවක් නැහැ, මතකයක් නැහැ, තකාලයක පිළිඳ හැඟීමක් හෝ දේශ පිළිඳ හැඟීමක් එයාට මතකේ නැවත එන්නේ බාධාක් වුණොත් විතරයි. ඒක පාරට අවදි වෙනකොට පේනවා මෙච්චර වෙලා මට මතක නැහැ නේද කියලා. හිතේ තනක් මතක නැහැ, තනක් මේ ස්ථානයක් කාලයක් මතක නැහැ. හැබැයි දැන් මතකයට සාපේක්ෂව පේනවා එතන වඩා සාන්තයි, වඩා ප්‍රණීතයි කියලා. එතකොට කියනවා බුදුජානනාංශේ මේ තරම් හිත විසදෝ පේනවනම් අදිෂ්ඨානයක් කරන්න කියලා. ඒතං සන්තං ඒතං පනීතං යද්දිතං උපේක්ඛා. දැම්මම ඉන්නේ කලඹිලා හරි ඒකට හිත පශ්චාත්තාව කරන්න එපා. ඒ සාන්තයේ ප්‍රණීතය මීට කලින් තිබුණු උපේක්ෂා. ආයසරයක් කටයුතු කරන්න කියනවා හිත නරක කරගෙන තොර තිබුණු උපේක්ෂාවට යන්න. කියන්නේ නොදන්න තැනට යන්න. කෙලෙස් අඩු තැනට යන්න. මේක කරනකොට කරනකොට වෙන්නේ දවසක් එනවා කෙලෙස් අඩුවේ නොදන්න තැනට අවදි වීමක්. ඉතල එක මොනවාක්වත් තේරෙන්නේ නැහැ. මොකද උනේ මතක මොකුත් නැහැ. ඒකට අවදි වීමක් සිද්ධ වෙන පටන් ගන්නවා. ඒ අවදි වීම වෙනකොට ඒ යෝගාවචරයට තේරෙනවා මේ තමයි ආර්යයන් වහන්සේලාගේ ලෝකේ. මේක අපි හැම වෙලාවෙම තියෙන. නමුත් අපි දන්නේ ටිප් දෙක විතරයි. උඩ දැල්্লাই උඩම දැල්্লাই යට දැල්্লাই විතරයි. ඉතින් ඒකේ තමයි මේ රණ්ඩු සරුවලේ පෙන් කරච්චලේ තෝතෝ වරපල රණ්ඩු ඔක්කොම තියෙන්නේ ඒකේ. නමුත් මේක මට්ටම් වෙලා යනකොට ඒකේ නෑ. ඒ අර ඔය රණ්ඩු සරුවල් තියෙද්දිම ඒ මට්ටම එතත මධ්‍යන රේඛාව දිගේ යනකොට මොකක්වත් කරදරයක් නැහැ. ඉතින් අපේ හිත සමාදම් වෙන හරියක් සමාදම් වෙන විදිහට අන්ත දෙක තමයි. නැඳ හරියට එනකොට මොනවාක්වත් තේරෙන්නේ නැහැ. පාළුයි කම්මැලි කියලා
ඒක අපි මේ අපි මතකෙන් අපි අත්දැකීමේ හැලෙනවා. භවනා කරනකොට කරනකොට නොදන්න දේ තුනයි මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ. එතනයි කෙලෙස් අඩු තැන තියෙන්නේ කියලා. මේ කරදරවලට සාපේක්ෂව කරදර නැත්තන සමාදන් වීමට යන්න නම් එකක් මතක තියාගන්න. කරදර ගැන කතා කරන්න බා. කරදර ගැන කතා කිරීම කරදරවලට පොහොර දෙමීම. ඒකට බුදුරජාණන් කියනවා අභිවදනය කියන වචනයක් තියෙනවා. මොනව හරි ගැන ඔබ කතා කරනවා නම් ඒක වැඩෙනවා. ඒසා පුළුවන් නම් කතා නොකර හිටපන්. කරදර තීජ්ජයට කතා නොකර හිටියොත් කතා නොකර පැත්තට යනවා. අඩු ගානේ අල්ලපු ගෙදර මනුස්සයා භාවනා කරනවා ඉදාට. දැන් වෙලා තියෙන්නේ කතා කරන මනුස්සයා නිසා අල්ලපු ගෙදර මිනිහට භාවනා කරන්නත් නැහැ. ඒ මනුස්සයාට සෑට නිදා ගන්න නැහැ. කච කචේ. ඉතින් සෑහෙන දේවියක් වෙනවා භාවනා කරනකොට. මොකද අනික් මිනිස්සුන් කතා කරන්නේ තිකම්. කතා කිරීමෙන්මයි මේ ලෝකේ තියෙන ඔක්කොම ප්‍රශ්න ඇති කරගෙන තියෙන්නේ. ඒක නිසා මේක හොඳට මේ ග්‍රාෆික් එකේ ඇඳලා තියෙන විදිහට ඒ කොච්චර ඉහළ පහළ ගියත් ඉහළ පහළන හැම මේ තරංගයකම මැද හරිය තියෙනවමයි. මැද හරිය සමාදන් වුණේ නැත්තම් අපි ඉහළ පහළ ගැන විතරයි කතා කරන්නේ. ඒක සම්පප්පලා පොල්ට වැටෙනවා, පරිසරස වලට වැටෙනවා, බොරුවට වැටෙනවා, කේලමට වැටෙනවා. ඒ නිසා පුළුවන් තරම් අර මැද හරියට නැත්තම් ඒතන් සන්තන් ඒතන් පණිතයි යද්දන් උපෙක්ඛා කියන තැනට යන්න ගත්තොත් ඒ සඳහා ක්‍රමසහවිදි තේරෙන්න පටන් ගන්නවා. ඒකට ඒ දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් දැන් අපිට ක්‍රමසහවිදි දෙන්නේ උනාසෙව ද බැලිය යුතු දෘෂ්ටි කෝණයෙන් පෙළලා කියනවා. ඔබ ඔක්කොම ලගාව මල්ලේ ආවුද තියෙනවා. කරුණාකල සංසිඳන පැත්තට සමාදන් වෙන්න නම් මේ කරදර ගැන කතා කරන්න එපා. කරදර සමාදන් වෙන්න එපා. කරදර හොයාගෙන යන්න එපා. එහෙම නැත්නම් අහකයන් නැයි ඔඩොක්කුවේ දාගන්න එපා. පුළුවන් නම් මේ කරදර තියෙන ලෝකෙන් අයින් වෙලා වාසය කරත් ලොකු දෙයක්. පණ්ඩිත සාංශ බැරි මෙතන කියනවා ඒ කරදර වලින් බේරෙන්න බැරි නම් පැත්ත ගිල බුදිය ගන්නයි කියලා. ඒක ලාභයි කියලා. බුදිනවා කියන එක නිවරණයක්. නැත්නම් අපි ජීවත් වෙන වෙලාවේ කී දෙනෙක්ගේ හංගුම් අවශ්‍යනවා. කීයක් මේ කෙලසෙනවද කුප්පනවද? ඒක නිසා භාවනා කරුවට දෙගෙන භාවනා කරනකොට කුසල් නොවෙන්න පුළුවන්. අඩු ගානේ කය හොල්ලන්නේ නැති නිසා කාය කර්ම සිද්ධ වෙන්නේ නැහැ. අකුසල කර්ම වචන කතා කරන්නේ නැති නිසා වචී දුස්සෙත් සිද්ධ වෙන්නේ නැහැ. නිකන් ඉඳගෙන ඉන්න එක බලන්න කොච්චර ලොකු දෙයක්ද කියලා. එතකොට තමයි ඔය කියන ඔය මේ ඇඳලා තියෙන රේඛාවේ මැද හරියට යන්න පුළුවන් වෙන්නේ. එතකොට වෙන්නේ අර ඉහළ පහළ යන රේඛා මේ තරංගය නිකන් සාමාන්‍ය ෆ්ලැට් ඔෆ් වෙලා යන එක තමයි සිද්ධ වෙන්නේ. ඒක ඉතින් ඇත්තටම අපි ඉදිරිපත් කරන්නේ ඒ සම්දර්ශනෙන් 10න් එකක් 100න් එකක් කරගෙන කරගෙන යනකොට ඒක විතර කිරීමේ ක්‍රම රාශියක් තියෙනවා. මේ ශක්ති තරංග දිගේ කරන්නත් පුළුවන් වෙන විවිධාකාර අරමුණු මේ ක්‍රමසහවිදි දිගේ කරත හැකි සූරත් සර්වඥාන්තිගේ හැම සූත්‍රකම වගේ මේක මොඩල් එකකට දාලා පෙන්නනවා. මෙන්න මෙහෙමයි මේක සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ඒ විදිහට තමන්ගේ අර ඒක බලනාසුළු ගතිය විවේක වෙන තැන හිස්සන සංසිඳන බලනාසුළු ගතියෙන් ගියොත් නොබෝ කලකින් තමන්ගෙම තියෙන ක්‍රමසහවිදි මතුවෙලා ඒක තමන්ගෙම ක්‍රමයි තමන්ම හදාගන්න ක්‍රමයකින් යන්න පටන් ගන්නතරොස් පේනවා. ඔය කොන්න කරදරේ තිබ්බත් ඒ කරදරේ ඇතුළෙම ඒකාග්‍රභාවය තියෙනවා කියන ලොකු ශාමින්නාසේ ලියන කියනවා එක බණක. ඒක මේ පොතේ තියෙන කාරණාවක්. අම්ම මැරුණත් ගෙට ගිනි ගත්තත් දරුවෙක් මලත් ඒ තැලෙන තැවෙන හිතෙත් කොනක ඒකාග්‍රතාවය තියෙනවා. අපිට ඒක පේන්නේවත් නැහැ. මොකද අපි හිතනවා අර අඬන එක තමයි ලොකු දෙය කියලා. නමුත් ඒ හිතෙත් ඒකාග්‍රතාවය තියෙනවා. ඒ නිසා ඕනේ නම් ඒ ඇඬිල්ල වැත්තක දාලා ඒ තියෙ හිතෙත් තියෙන ඒකාග්‍රතාවය බලන්න පුළුවන් නම් එයා දන්නවා විෂම ලෝකේ සමහිත පැවැත්තේ. ඊළඟ ප්‍රශ්නය කර ස්වාමීන් වහන්ස, මම පසුගිය 2015 භාවනා වැඩමුළුවට මුල්වර සහභාගී වුණ පසුව මේ දක්වා ආනාපාන සති භාවනාව පරයන්ක ආකාරයට උදේ රැකියාවට යාමට පෙර පැයක කාලයක්ද දහවල් කෑම පැයදී විනාඩි 40ක් පමණ සක්මන් ආකාරයට නොකඩවා පුහුණු කරමින් සිටිමි. දැනට පරයන්ක භාවනාව පටන්ගත් පසු විනාඩි කිහිපයකින් ආශ්වාස හා ප්‍රශ්වාසයේ නොදැනෙන මට්ටමට පැමිණේ. බොහෝ වෙලාවට ඒ විට අස් සහ පාදයන් හිරිවැටි නොදැනෙන ආකාරයට පත්වේ. ශරීරයේ වෙවුලන ආකාරයට හෝ පැද්දෙන ආකාරයට පත්ව හුස්ම නොදැනෙන ආකාරයට පත්වේ. මාගේ ගැටලුව වන්නේ මෙම ඉහත දැක්වූ අවස්ථාවේද නොයෙකුත් සිතුවිලි නොනැවතී ගලා ඒමයි.
මේ ආකාරයෙන් ශරීරයේ නොදැනෙන අවස්ථාවට පැමිණි පසු සිතේ ඒකාග්‍රතාවයක් නොමැතුව භාවනාව දිගටම පවත්වාගෙන යාම වැරදි මාර්ගයේ යාමක්සේ හැඟේ. මේ පහදා දෙන්න. තවද පසුගිය වකවානුවේදී ආනාපානසති භාවනාවේ යෙදෙන විට ආශ්වාසයට හා ප්‍රශ්වාසය නාසිකාග්‍රයේ වදින අවස්ථාවේ අවට පරිසරයෙන් එන ශබ්ද හා වෙනත් කිසිම සිතුවිල්ලක් නැතිව පූර්ණ අවධානය හුස්ම වදින ස්ථානයේ ස්පර්ශයට පමණක් යොමුව තිබී ක්‍රමක්‍රමයෙන් ආශ්වාස ප්‍රශ්වාස දැනීම ගෙවි ගොස් ශරීරයේද නොදෙන ස්වභාවයකට පත්ව විනාඩි 10ක 15ක පමණ පවතින අවස්ථාවක් බවට පත්ුනි. මේ අවස්ථාවේ කිසිදු සිතුවිල්ලක් නොතිබුණි. නමුත් දැඩි හුස්ම ගැනීමට අපහසු තත්වයක් තිබු නිසා භාවනාවෙන් පිටතට පැමිණෙමි. එම ආකාරයට පරයන්කය නැවත කිරීමට ඉන්පසු මේ දක්වා නොහැකි විය. මගේ දෙවන ගැටලුව වන්නේ මම පරයන්කයේදී උත්සාහ කළ යුත්තේ මේ ආකාරයට භාවනා කිරීමද? කරුණාකර මේ පැහැදිලි කර දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. නිදුක් නිරෝගී භාවය ලැබී පතන බෝධියකින් නිර්වාණ සුවය ලැබේවා. මේකේ පළවෙනි ක්‍රමේ නම් ඒකාග්‍රතාවය කියන වචනේ තියෙනවා. يعني පළවෙනි ක්‍රමේ සමතය හොයන හිතක්. දෙවෙනි ක්‍රමේ සතිය හොයන හිතක්. ඉතින් මේ මන් දන්නේ මගේ තියෙන එකම කෝකටත් ඇවිල්ලා තමයි සතිය හොයන හිතේ ගියොත් කවදාක ප්‍රශ්නේ නැහැ. සමාධිය හොයන්න ගිය ගමන් එතන ඉඳලම රණ්ඩු. එතන ඉඳලා මේක ලැබුණත් උඩ දාන්න හදනවා නොලැබුණොත් නැතුණයි කියලා පශ්චාත්තාප වෙනවා. සතියට යන්න සතිය තියෙනකොට සමාධිය නැති බවක් දන්න. සද්ද තියෙන බවක් දන්න. අරමුණු නැති බවක් දන්න. මොකක් ප්‍රශ්නයක් නැහැ. තියෙන සත්‍ය ප්‍රශ්නයක් නැහැ. මොඳ අනේ මට ඒකාග්‍රතාවය නැති වුණානේ. මෙහෙම තියෙනකොට කොහොමද සද්ද තියෙන්න පුළුවන්? කොහොමද මේ හිතවිලි තියෙන්න පුළුවන් කියලා මේ හේන හිතවිල්ල ඒකාග්‍රතාවය පදනම් කරගත්ත හිතවිල්ල. සතිය පදනම් කරගෙන යන්න පාර දෙපැත්තේ කොච්චර වාහන ගියාම අපිට මොකෝ අපියන්ගේ හැපෙන්නේ නැත්තම්. අපිට කීයද ගමේ අපි පාට බැස්ස නිසා ඔක්කොම වාහන අතර වෙන්න ඕන රජපෞලේ නම් අපිට හම්බුවේ එස්කෝට් එකක්. අපි මොන නිකන් සිරිපිරිසලා අපිට කොහෙද එහෙම හම්බෙන්නේ? අපිට තියෙන්න ඕනේ එම්බෙන් දාගත්ත ගිහිල්ලා. ඉතින් එහෙම නැත්නම් මේගොල්ලෝ බලාපොරොත්තු වෙන රජපෞලේ රජවංශේ ඉතින් ඒක නම් දෙන්න බෑ. ඒක දෙන්න කියන්නේ මම දන්නේ ඒ ක්‍රමේ මම දන්නේ. මම දන්නේ ක්‍රමේ තමයි. එහෙන් දාගත්ත මෙහෙන් දාගත්ත වමර සිග්නල් තමයි දකුණට කපුවා ගියා. දැන් ත්‍රිවිල් කාට එන්න නඩුවක් ඒ පැත්තේ වමෙන් දැම්ම කියලා. පරිසිවන් 10ක් අඩුද. සිවිල් කාර්ය මෙච්චර කල් හම්බ කරේ වමෙන් දාලා තමයි. නැත්තම් කොහොම යන්නේ? නෑ ඒක තහනම් කරවට බයත් දැන් ලංකාව සමතිට යන්න හදා. කොච්චර කල් විපස්සනායි තිබ්බේ. ඊළඟ ප්‍රශ්නය අවසරයි ස්වාමීන් වහන්ස අවුරුද්දක පමණ සිට ආනාපාන සති භාවනාව වඩමි. පරයන්කේ වාඩි වී විනාඩි 2 3ක් ගතවන විට නාසය අග හුස්මට සිත යොමු වේ. එසේ විනාඩි 10ක් 15ක් සිටින විට කෙමෙන් ආස්වාස ප්‍රාස්වාස අඩුවී ගොස් සම්පූර්ණයෙන් නැති වූ බවක් පෙනේ. එහෙත් දිගටම නාසය අගස් සිත රඳවා සිටිමි. මෙසේ පැයක් පමණ තෙක් වරහන් ඇතුළේ භාවනාව අවසන් වන තෙක් සිටිය හැක. මේ අවස්ථාවේදී ශරීරයේ තද ගති දැනේ. ඊළඟට කියනවා එසේ නැතිව හුස්ම සංසිඳී ටික වේලාවකින් මුළු ශරීරයටම සිත යොදවාගෙන අවසානයේ තෙක් සිටිය හැක. එසේ සිටින විට ශරීරයට සුවයක් දැනේ. වරහන් ඇතුළේ තියෙන අනික් ක්‍රමයට වඩා කියලා මේ ක්‍රම දෙකක් ගැන කියනවා. ක්‍රම දෙක ඊළඟටයි සඳහන් වෙන්නේ. මේ ක්‍රම දෙකෙන් පළවෙනි ක්‍රමයේ කියනවා නාසයේ කෙළවරට සිත තබා කෙළවර තෙක් සිටීම. දෙවෙනි ක්‍රමය මුළු ශරීරයටම සිත තබා කෙළවර තෙක් සිටීම. යන දෙකෙන් කුමක් වඩා සුදුසුද? දෙවිදියෙන්ම සතියෙන්ම සිටිය හැකි බව දැනේ. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. ඔබ මා ඊයේත් වගේ ප්‍රශ්නයක් අහකට පස්සේ කිව්වේ අර ටාගට් ෂූටින් කරනකොට නැත්නම් හෙල්ලේට විරිචන හදනකොට ඒ ටාගට් ලෑල්ලේ ලෑල්ලට වැදුනොත් ලකුණු ලැබෙනවා. ඒ ලෑල්ලේ හැබැයි එක චක්‍රයකට තව චක්‍රයක් ගිහලා අන්තිම මැද තිත තමයි හොඳටම ලකුණු ලැබෙන තැන. ඉතින් මේ චිත්‍රය හැටියට බලනකොට ලෑල්ල කියන්නේ ශරීරේ, ආනපාන කියන්නේ මැද තිත. ඒ හැම වෙලාවෙම මැද තිතම වදි කියලා හිතන්න බෑ. වදිනා පුළුවන් නම් හොඳයි, බුල්සයිකටම තියන්න පුළුවන්. නමුත් ලෑල්ලට වැදුනත් ලොකු දෙයක් නෑ. ඒ නිසා මේ දෙක අතර මතක තියාගන්න ගුණාත්මක වෙනස විතරයි කියන්නේ, ප්‍රමාණාත්මක වෙනසක් නෑ. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්ස ඊයේත් අදත් ආනාපානයේ යෙදෙන විට මට මගේ ආස්වාස ප්‍රාස්වාසයේ නොපෙනීම ගිය අවස්ථාවක් විය. මෙහිදී මගේ ශරීරයේ සියලුම මාංශ පේශීන් අක්‍රීයව ඇතිසේයක් දැනුනි. එම අවස්ථාව දෙසම ඔබ වහන්සේ උපදෙස් දුන් අයුරින් බලා සිටියෙමි. එහි සැපයක් හෝ දුකක් නොතිබුණි.
පාළුවක් නොතිබුණ බවත් එදෙස බලා සිටින විට නිින්ද යන අවුරුකුත් අත්දැකිමි. ආනාපාන සති භාවනාවේ මේ කුමන අවස්ථාවද? මේන් ඔබට යෑමට කල යුත්තේ කුමක්ද යන පහදා දෙන සීක්වා. තවද ඔබ වහන්සේ ඊයේ ධර්මදේශනාදී ප්‍රකාශ කළ අයුරින් ආවේගයක් පැමිණ විට තමාගේ අනාරක්ෂිත භාවය නැති කර ගැනීමට කයට අවධානය යොමු කරන්නට උපදෙස් දුන්නේ මෙම කය ස්වභාව ධර්මයට අයිති නිසාද? මෙම කය ස්වභාව ධර්මයාගේ අපූර්තම නිර්මාණයක් බව අද සක්මන් භාවනාවේදී පසක් කර ගතිමි. අපගේ සිත නැමැති මායාකාරයා මෙම කය විනාශ කරන්නට නිරන්තර වෑයමක යෙදෙන බවද වටහා ගතිමි. අපගේ කයත් සුළඟ අවුව වැස්ස ගහකොළ වගේම නොවේද? ස්වාමීන් වහන්සේ මේ තවදුරටත් පැහැදිලි කර දෙන සේක්වා. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. ඇත්තට මේ මායාකාරයා මේක විනාශ කරන්න හදනව නෙවෙයි. මායාකාරයා මේක ජාතිය බෝ කරන වැඩේට විතරමයි දානවට කැමති. වෙන මොකටවත් කැමති නැහැ. මේ ශරීරයේ සංසර්ගයට යෙදෙනවා නම් හිතේ කිසිම ප්‍රශ්න නැහැ. 100%ක්ම සහයෝගය තියෙනවා. අනේ උගන්නන්න ඕනේත් නැහැ. ඔය කිසිම ලිංගික අධ්‍යාපනයක් ඕන නැහැ. එනදී බල්ල බැල්ලියෙන්ට ඕන ළමයි හම්බෙන්න බෑනේ. ඒකට යනවනේ කිසි ප්‍රශ්නයක් නැහැ. මේ බුදුරජාණන් වහන්සේ පෙන්නු මේ නැවැත්වීම පැත්තට ගියාන් තමයි කතා. නැවැත්වීම පැත්තෙන් නම් අම්මා දෙන දෙයියෝ ගෙට දාගෙන දෙනවා. නතර කරන්න ගියාම කතා. ඒකට මායාකාරයාගේ වැඩෙත් නෙමෙයි නියන්නේ. ඒ නිසා මායාකාරය ඇත්තටම මේ කයත් එක්ක ශරීරෙත් එක්ක කිසිම තරහක් නැහැ. ඌ මේක පාවිච්චි කරන්නේ ඌ හදාගෙන තියෙන වෙන වැඩකට. අපි ඒකෙන් මේ වෙන වැඩක් ගන්න හදනවා යුද්ධ අහමුදු දීපුලණුවක් කාලා. එතකොට මායාකාරය අප්සෙට්. දෙවියන් බුදුරජාණන් ශ්‍රී විදිර දකුණු සිග්නල් දාපම අපට කවපම් බලයි. ඒක ලස්සනට බුදුහමර කියලා දෙනවා හැම කාපන් උගුල ගස්ස ගන්න එපා. ඒ තරමටම කියලා තියෙනවා දි ඇමට දීලා දෙන රසමස උගුල කාපන් හැබැයි යට තියෙන හැම ගස ගන්න. එතෙන් යනකම් කකා බලයක්. එතෙන් දෙනත කරපන්. මේ නිසා මායකාරයන් නිකන් බොරු චෝදනා කරන්න නේද ඌ වන්දේක. අපි උගියේ මේ ප්‍රෝග්‍රෑම් එක තියෙද්දි මේ අනගමන බුදුහමර දීලා තියෙන මේ ප්‍රතිපදාව දන්නේ නැතුව ඌට විරුද්ධව කරන්න කිව්වොත් ඌ භයානක බූවල්ලෙක්. කිසිම වෙලාවක යුද ප්‍රකාශ කරන්න යන්න බෑ. ඒකට මේ වුණ කළ තියෙන්නේ අපි තීරුම් ගන්න ඕනේ මේ අන්තරයේ හැදිලා තියෙන පැවැත්මට සංසාරයට බුදුරණන්සේ ඒක තුලින් නැවැත්මක් හදන්නයි කතා කරන්නේ. ඒක නිසා හරියට ෂේප් කරගෙන යන්න ඕනේ. කදාවත් තරහ වෙන්න එපා. ඒ නිසා මේ පළවෙනි කේ අහලා තිනවා මේ මත්තට ආවට පස්සේ මොකද්ද කරන්න ඕනේ? ඉදිරිය කොහොමද කියලා මේ தත්ත්වයට උහුරු කරගන්න. මේක මෙතන හිත ගියාට ඒකට ඇකලමටයිස් වෙන එක නැත්නම් ඒකට ශරීරයේ මේ හිත හුරු කර ගන්නවා කියන එක ගොඩාක් කල් යනවා. ඒක තමයි සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවය කියලා කියන්නේ. ආජීවය සකස් කරගන්න මේක වැඩිපුර කරන්න පුළුවන් වෙයි. වචන සකස් කරගන්න ඒක භාවනා කරන්න තියද්දී කතා කරන්න නැතුව ගොළුවෙක් වගේ ඉඳලා නැත්නම් උදේ ඉඳලා හැන්දනක කටේ වතුර ටිකක් තියන්න. ඒ දුටි වරයි. මුදේර බුලත් ඉර කාලා කියලාපු වෙලාවක ඉන්නේ මිනිස්සු කතා කරගන්න විදියක් නැහැ කටේ කියලා. ඉතින් ඒ වගේ හිටපොන් කරයි. දැන් දැන් කතා කෙරුවොත් කතා කරන්නේ පැවැත්මටම තමයි. තීන හරියක් තියෙන කතා පැවැත්මට. සම්මා කර්මන්ත පටන් අරගන්න මුඛකින් හරි අකාය කම්මල වගේ බිහි වෙලා ඉන්න. කාටවත් කියන්න මොනවත් කරගන්න වෙලාවක් නැහැ වැඩ. මොනොන් නිකිරුවට ප්‍රශ්නයක් නැහැ. නිතරම ඉන්න ඕනේ අකාය කම්මල වගේ. මොකාටවත් ඇඟිල්ලක් ගහන්න ඉඩක් නැහැ තිබ්බොත්. මේකට ඉහෙට තියෙනවා. මේකට මැස්ස වහන. ඒ නිසා කර්මාන්තයක් හදාගන්න නිතරම තමයි ඒ භවනාක ඉදලා ඉනවා කර වැඩක් කරන්නේ. කාවිත හොල කියලා මම දැන් ඔකියුපයි. මේ කල්ලාතුව ගත්ත ප්ලෑන් එක වැඩ යන්නේ. ඔයාලට ඕනේ නම් තව ඊගාව රුද්දට ප්ලෑන් එක දාන්න ඊගාව රුද්ද සලකා බලන්න. ඒ ටික සකස් කරන්නේ නැතුව මේකට පුරුදු වෙන්නේ නැතුව ඊගාව පැත්තට යන්න බත් අල්ල කඩා ගන්නවා. එහෙම නැත්නම් මේ ලැබුපදී සාක්ෂාත් කරන්නේ වෙන්නේ නැහැ. ඒ නිසා මේක සීසන් කරන එක තමයි ඒකට උත්තරේ. එතකොට ඒකෙම ඉදිරියට ගෙනියන්න. අවසරයි ස්වාමීන් වහන්ස, මම වසර 7ක පමණ කාලයක සිට සතියකට පැය 5ක් පමණ කාලයක් භාවනා කරමි. වැඩිපුරම පරියන්කේ වන අතර සුළු වශයෙන් සක්මනද කරමි. නේවාසික හා අනේවාසික රිට්‍රීට් වලටද සහභාගී වී ඇතෙමි. කිසිම දිනක මට හුස්ම රැල්ල වැදුන තැනක් අසු වී නොමැති නිසා උදරයේ පිම්බීම හැකිලීම් බැලීමට උත්සුක වෙමි. පැයක් ගතහොත් ඉන් විනාඩි 45ක් 50ක් වැනි කාලයක් සතිය පැවැත්විය හැක. මෙම කාලය තුල සතිය ශාරීරියේ කිසියම් තැනකට යොමු කර සිටීමට සමත් වන නමුත් එකම ස්ථානයකට හෝ ඒකාග්‍ර වන්නේ නැත. විනාඩි කිහිපයකට වරක් වේදනාකාරී ලෙස ගොරෝසුසුම් රැල්ලක් පිටවන්නේ ඇඟ කලහකාරී ලෙස ගස්සමිනි.
පෑයක් ගත වුවත් අරමුණ සිවුම් වන්නේ නැත. එම නිසා බොහෝ විට පරයන්කයේ සුවගෙන දෙන්නක් නොවන අතර භාවනාවද මන්ද උත්සාහ කරවයි. ඔබ වහන්සේගෙන් ඉදිරි දියුණුවට උපදේශක් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිවිය පතමි. මේකේ ලියුම පටන් ගන්නකොට කියලා තියෙනවා සුමානයකට පැය 5ක් විතර ගිය කරනවා කියලා. මම කියන්නේ සුමානයකට පැය 5ක් වාඩි වෙලා භාවනා කරනවා කියන එක ලිඛිතවම තියෙනවා සක්මණේ දෙනවා අඩුයි කියලා. කරුණාකරලා වාඩි වෙලා හිටියත් ඇවිදලා හිටියත් කටයුතු කරා සතිය පැවැත්වීම සුමානයකට පැය 24 වැඩි කියනව හතක් කරන්න. මේ ඉඳ ගැනීමයි භාවනාවේ පටලවාගත්ත මිනිස්සෙකුට කවද සමාධියක් එන්නේ? හැම වෙලාවෙම බලන්න සමාධිය තිබුණත් සතිය තියෙනවා. සමාධිය නැතිව සතිය තියෙනවා. ඉඳගෙන හිටියත් සතිය තියෙනවා. ඒකටම ඉඳගෙන හිටියත් නැත්තත් සතිය තියෙනවා කියලා මේ සතිය කියන පැදුර එළුවා නම් ඔයිට වැඩි ලොකෝට එලා ගන්න පුළුවන්. ඒකට සුවන් විචන නැහැ. ඒකට පශ්චාත්තාප නැහැ. ඒක නිසා මේ භාවනා කියන සම්ප්‍රදාන කුල වචනේ පොඩ්ඩක් හිත අයින් කරලා සතිය කියන වචනේ ඒක රිප්ලේස් කරන්න. ඒකල බලන්න සැපයි පහ 10 කරගත හැකි පැහැදිලිවම සතිය කියන්න පුළුවන්. එහෙම කරගෙන බලන්න හරි ගියතර තුන දෙකේම සතිය පවත්න්න ගියාට පස්සේ ඔය සමාධිය ප්‍රශ්නයක් ඕනේ කරන්නේ නැහැ. තමන්න තියෙනවා පැහැදිලි වර්ධනයක් සිද්ධ වෙනවා. ඒක පිටිගන්න කැමතිද නැද්ද කියන එකමට හේතු ගන්නවත් බෑ, බලපෑම් කරන්නත් බෑ. මේ සමා භාවනා කියන වචනේට තියලා තියෙන අර්ථකතනේ සහ චිත්‍ර රූපයේ දෝෂයක් කියලා මම කියනවා. මම යෝජනා කරනවා භාවනා කියන වචනේ පරිබාහිර ශබ්ද මාලෙන් අයින් කරන්න. නැගල සතිය කියන වචනේ දාන්න. සමාධිය ප්‍රතිපලයක් වශයෙන් ගන්න එපා. සතිය සමාධියට අවශ්‍ය මූලික දේ. ඒක වග බලා ගන්න. එතකොට මේට වැඩිය සාර්ථක මනුෂ්‍ය ජීවිතයක් ලැබෙයි කියලා මම හිතනවා. ඊළඟ ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ, මම මීට පෙර භාවනා කර ඇති කෙනෙක්ය. පරියංක භාවනාවේදී වාතයේ නාස් අග්‍රේ පිරිමැදගෙන ඉහළට යන බවත්, පසුව පහළට ඇදීගෙන යන බවත් අත් දකිමින් මම ආනාපාන සති භාවනාව කරමි. යම් අවස්ථාවලදී සිත පිටතට ගිය බව අරමුණ වූ විගසම නැවත නාස් අග්‍රේ දැනීම හටගන්නා බැවින් සතිය මූල කර්මස්ථානයේ නැවත ක්‍රියාත්මක වන බව වටහා ගනී. හුස්ම රැල්ල මුලින් ගොරෝසුවට දීර්ඝ ලෙසත් පසුව ක්‍රමයෙන් සියුම් වීහා කෙටිවන බවත් අත්දකිමි. මෙම අවස්ථාවල කය සැහැල්ලුවෙන් හා සුවසේ සිටින බව වැටහි. මෙලෙස භාවනා කරන අවස්ථාවකදී මනස ඉතාමත් සන්තුන් නිහඬ භාවයක පවතින බව වැටහුණි. අවධානයේ එම තැන්පත් වූ නිහඬතාවයට යොමු කළ විට කිසිම අසහනයක් නැතිව සතිය පිහිටන බව වැටහුණි. ඉන්ද්‍රිය වලින් ලැබෙන කිසිම අරමුණකට අවධානය යොමු නොකර අභ්‍යන්තර නිහඬතාවයේ සිටියද සතියෙන් කයේ සිදුවන සියුම් කම්පන, සීතල, තදගති, බාහිර පරිසරයේ සියුම් ශබ්ද පවා ඇති වී නැති වී යන බව පැහැදිලිව අවබෝධ වුණි. මේ ආකාරයට භාවනා කිරීගෙන යෑම නිවැරදිද යන්න කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට නිරෝගී සුවය පතමි. භාවනාවේ හටි වැඩි භාවය බලන්න තියෙන තමන්ගේ අසහනය අඩු වෙන වැඩි වෙන ප්‍රමාණය තමයි. සතියත් එක්ක යනවා නම් සතියින් ඉන්න වෙලාවක අසහනේ නැහැ, ආතතිය නැහැ. සතිය නැති ඉන්න වෙලාවක ආතතිය තියෙනවා. එනිසයික බලන්න පුළුවන්. මේ ඇඳලා තියෙන චිත්‍රය හැටියට බලනකොට ඒ බුදුරජාණන් වහන්සේගේ එක ප්‍රකාශයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තියෙනවා මහා සාගරයේ උඩම කෙළවර වායු තරංග නිසා කැළඹෙනවා. යටම කෙළවර තිමිර පිංගලාදී මහා මත්ස්‍යන්ගේ හැසිරීම කැළඹෙනවා. මැද කවදාවත් කැළඹෙන්නේ නැහැ කියලා. ඒ වගේ අපේ හිතෙත් කැළඹෙන කෙළවරවල් දෙකක් තියෙනවා. මේ මැද තියෙනවා කවදාකවත් කැළඹෙන්නේ නැත් තැනක්. අපේ හිත නිතරම ඉන්නේ අර උඩයි යටයි. කවදාකවත් මැද අඳුරන්නේ නැහැ. භවනා කරලා අඳුනා ගත්තොත් ඒදී මේ මැද කොටස ඔය මොනම ජීවිත කරදරයකින්වත් කැළඹෙන්නේ නැහැ. නමුත් ඒක අපි සමාදම් වෙන්නේ නැත්තම් අපි නිතරම කතා කරන්නේ අර කැළඹිච්ච දේ නම් ඉතින් කැළඹෙනවා තමයි. විශබ්දයෙන්ගෙන භාවනා කරලා හිතේ බලනද ඔය කැළඹෙන්නේ නැත්නම් ඒකට පක් ගුණාට පස්සේ ඉවරයි. ඊට පස්සේ සැකයක් එනවා. අර කරදර තීදී සමාදාන් වෙන්නේ නැතුව නිස්කබ්ද භාවයේ සමාදාන් වීම අකුතලයක්ද කිය. කන පැලෙන්න ගහන්න එපා. මේ කරදර සමාදාන් වීම තමයි මනුස්ස යුතුයකම් වෙලා තියෙන්නේ අපට. අපි කරන මේ වගකීම් භාරය වෙලා තියෙන්නේ කරදර සමාදාන් වෙන එක. බුදුදහම කියනවා ඇයි හත් දෙයනේ මේ තියෙන්නේ ෂෝක් තැනක් ඇවිල්ලා වාඩිලා හිටපන්කෝ. එතකොට ලැජ්ජයි අර යුතුයකම් ඉෂ්ට කරේ නැති නිසා, කරදර සමාදම් වෙච්ච නැති නිසා, ඇඬුවේ නැති නිසා මගේ අතින් අකුසලක් වෙනවද කියලා. ඉතින් එහෙමනම් කැන්ති කිලා අඬලා සමාදම් වෙලා කක්ක ටිකක් ගාගෙන ඉන්න. හැබැයි මේ විවේක දැන ඕනම වෙලාවක තියෙන. කැමති නම් ඇවිල්ලා ඉන්න. ඒක නිසා manussත්ය කියන්නේ අවස්ථා තුනම. ඕනනම් කැළඹිලි අවස්ථාව සමාදම් වෙන්න පුළුවන්, ඕනනම් මැදෙන්නත් පුළුවන්. මැදට යන්න බෑ භාවනා නොකළොත්.
භාවනා කරලා අඳුන ගන්න ඕන ඕනෙම තිය ඇති වෙලාවක ඔය මැද චිත්තක්ෂණේ දියෝ. ඒක සමාදම් වෙන්නේ නැති සමාදම් වුණ එකට කියන කුසල් සමාදානි කියලා. අර කලබල හොය හොයා ගිහලා සමාදම් වෙන එක පත්‍ර කීකියා ටෙලිවිෂන් බලබලා චිත්‍රපටි බලබලා ඉතින් අකුසල් සමාදානි කියලා. ඉතින් ෂුවර් ඇන් ෂොට් දී අපාය කියලා බුදුහාමුදු කියනවා. ඒ කියන හරිය සමාදම් වෙන්නේ අර අකුසලෙමනේ. ඉතින් ජීවිතේ මල් විහිම්පල්. ඉතින් අල්ලපගෙත කට්ටියත් කියනවා බලන්නකෝ මට තියෙන කරදරේක හැටි අප්ප ඔයගොල්ලන්ට තේරෙන්නේ නැහැ. පොඩ්ඩ ආන්නකෝ මං කියන එක. කරදර දීපත් කරන ඇහුවේ නැත්නම් ඒකත් කරදරයක්. ඔව් අනේ අනී අනිච්චන් කීකේ ඉන්නවන හරි සෝක්. අල්ලපගේ හරි හොඳයි. ඉතින් ඒ නිසා බලන්න අර Tamanට manussත්වයේ තියෙනවා ඔය මැද ඔය වෙනම plug point එකක්. අන්න ඒකට plug වෙන්න. එතකොට අර දෙපැත්තේ තියෙනවද හොයන්න බෑ. ඒ වගේ කිසි ඉන්ද්‍රිය සම්බන්ධ මොකක්වත් දෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ තුනම පෙන්වලා දීලා මගේ හිත නිතරම සමාදම් වෙන්නේ කොයි එකද කියලා බලන්න. ඒකෙන් තමන් අසත්පුරුෂද, සත්පුරුෂද, ශාධර්මයේද, අසත්ධර්මයේද කියලා තියෙනවා. මේක පොඩි චොයිස් එකක් තියෙනවා. නැත්නම් ස්වච්ඡන්දතාවයට ඉඩක් තියෙනවා. ඒක සැරෙම නම් කරන්න බෑ. ඒ නිසා මේ සැක ඇරලා මේ හම්බුවිච්ච අවස්ථාවේ ක්ෂණේ අපස්සින සම්පත්තියේදී අර දන්න විවේකීට ගිහිල්ලා ගත කිරීම ජීවිත ආදර්ශිකුත් වෙනවා ලෝකාදර්ශිකුත් වෙනවා. හැබැයි ඒත් අපි හිත සැකකට. ඒකයි සැකේ තියෙන විදිලැජ්ජ නැති ගතිය. ඊළඟ ප්‍රශ්නේ අතිකරු ස්වාමීන් වහන්සේ මා කාලයක් තිස්සේ ආනාපාන සති භාවනාව වැඩුවෙමි. කලින් ලබා තිබූ උපදෙස් වලට අනුව නාසිකාග්‍රයට ගැටෙන වායු ධාතුවට සිත යොමුකොට වායු ධාතුව නාසිකාග්‍රයට ගැටෙන අවස්ථාවේ දැනෙන දැනීම දෙස හොඳට බලා සිටීමේදී මූල කර්මස්ථානයේ ක්‍රමයෙන් ගෙවි යන බව අධ්‍යක්ෂ ඇත. මෙසේ අධ්‍යක්ීමේදී සුලං රැල්ල නාසිකා අග්‍රය හා ගැටීම ඔස්සේ ඇතිවන සියුම් වේදනාවන් පෙර ඇසුරට අනුව සීතලට දැනුනත් ආස්වාසය ලෙසත් රස්නේට දැනුනත් ප්‍රස්වාසය ලෙසත් දැනගත්තෙමි. හැබැයි මේ මූලිකව සිදුවන නාසිකා අග්‍රයේ ගැටීමේදී වන වේදනාව පෙර ඇසුරට අනුව වර්ණ ගැන්වීමක් ලෙස සිටේ. මූලික වශයෙන් කායයත්නේ වන දැනීම මනසේ ඇතිවන වේදනා සංඥා ඔසේ ඇතුළතින් සිත තුළින් දැනගෙන ඒ බාහිරයේ පවතින ආස්වාසයක් හා ප්‍රස්වාසයක් ලෙස අපට අඟවන්නේ විඥානයේ මායාකාරී ස්වභාවයකින්ද යන්න අපට පහදා දුන්න මැනවි. මේ භාවනාවේදී ප්‍රායෝගිකව උපකර දැක්විය හැකිද? නැතිනම් අප මේ සර්දා මුල් කරගෙන විඥානයේ මායාකාරී මැවීමක් ලෙස පිළිගත යුතුද යන්න අප කෙරේ කරුණාවෙන් පහදා දෙන මැනවි. බුහාසයට දීර්ඝාස ලැබේවා. ඒක තමයි සර්වඥාන්ති කියන්නේ ඉස්සල්ල බොහොම ඕලාරිකව පේනවා. ඒකම සියුම් වෙලා අතිසියුම් තත්ත්වයට යනවා. ඉතින් ඒව වැඩි කල එකම දේ නැවත නැවත බලා සිටීමෙන් අනුපස්සනාවේගෙන ආනිසංශයක්. එතකොට විඥානයේ කරගන්න දෙයක් නැති නිසා තමයි විඥානයේ අඩුබඩු කැඩුනට පස්සේ තමයි එයා මේ මට්ටමට යන්නේ. තාම විඥානයේ සම්පූර්ණ වැඩ ඉවර නැහැ. නමුත් මේක කීපතාවක් කරන්න බහුලීගත කරන්න තමයි තේරෙනවා. මේ ශිල්පේ හරහා දිගටම විඥානයේ අප්‍රතිස්ථාවට ලක් කරන්න පුළුවන්. විඥා පදනම් විරහිත කරන්න පුළුවන්. කරන කම්ම එයා ඔය මායාකාරී වැඩ කරනවා. නමුත් අපිට පේනවා බුදුහාමරගේ ප්‍රතිපදාව වැඩ කරනවා. අපි කෙලස් කැපෙනවා. ඒ නිසා ඒ කෙලස් කැපෙන පැත්ත විශ්වාස කරගෙන නැවත නැවත කරනකොට අච්චර කල්යනතු ඉක්මනට කරන හැටි කරවත් මතුවලා යනවා. ඒකට අන්තිමට බුදුන්ගේ පැත්තට විශ්වාසය වැඩි වෙලා කෙලස් පිළිබඳව මේ විඥානයේ පිළිබඳව තිබුණු ඒ බිය දුරුවන් වෙන්න පටන් ගන්නවා. ඒකට ගොඩාක් කල් ගන්නවා. ඒක නිසා ඔය ඉන්න පාර හරි. හැබැයි මේක අද්දකීම් අධිකම් පේනවා. නැවත නැවත කිරීමෙන් අර විශ්වසනීය தත්ත්වෙට කිට්ටු කරන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු පළ කරන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ ගෞරවනීය සම්මාසයේකින් අවසරයි. ආනාපාන සති භාවනාව වසරක කිට්ටු කාලයක් පුරුදු කරමි. මාස දෙකකට පමණ පෙර ශරීරය ඇතුළත උස් පහත් වීමක් දැනුණ අතර ඒ දෙස බලමින් සිටින විට හිත ඉතා හොඳින් ඒකාග්‍ර කරගත හැකි විය. මේ පළමුවෙන්ම සිදුවේ බුදුන් වඳින අවස්ථාවකය. මම දැන් භාවනාවේදී මේ උස් පහත් වීම දෙස බලා සිටිමි. ඇතැම් අවස්ථාවල උස් වීම ඉතා දිගු ලෙසද තවත් අවස්ථාවල පහත් වීම ඉතා දිගු ලෙසද හැඟී ඇත. මෙම උස් පහත් වීම ඉතා කෙටි වීමද අත්දැක්කෙමි. එක් අවස්ථාවක ඉතා සීක්‍රියෙන් සිදුවන මේ චලනය අධ්‍යක්ෙමි. 100%ක් නිසක නැති වුවත් මේ හෘද ස්පන්දනය නොවන බව සිතමි. සිටගෙන සිටින විට ඉඳගෙන සිටින විට මේ චලනය වෙත සිහිය පිහිටුවා ගත හැකිය.
මෙම චලනයේ සම්පූර්ණ වශයෙන් සංසිඳී ඇති බව අධ්‍යක්ෂ නැත්තෙමි. නමුත් ආනාපාන සතිය ඊටාම කෙටි කාලයකට සංසිඳී ඇති බව දෙවරක් පමණ දැක ඇත්තෙමි. මේ අන්දමට භවනා කිරීම නිවැරදිදයි පහදා දෙනෙමි. ඊටා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණින් නිරෝගී සුවය අත්පත් වේවා. ඒක අර සාපේක්ෂව අඩු වෙන එක තමයි අපිට මනසකින් දැක ගන්න පුළුවන් දේ තර්ක මනසෙන්. ඒ නිසා ශීර්ෂයක් නතර වෙනවා කියන කේවල තත්වයක් මේ ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා. නමුත් තිබුණට වැඩිය සංසිඳීමක් තිබුණට වැඩිය සාන්තගතිය සීතල ගතියක් වෙනවනම් ඒක නැවත නැවත අත්දැකීමෙන් ඒක ඉක්මනට කරගන්න පුළුවන් ගතියක් ඒ වගේම පොඩි ඉදිරි තල්ලුකු සිද්ධ වෙනවා. ඒ නිසා 100%ක කේවල තත්වේ බලාපොරොත්තු වීම මෝඩකමක්. නමුත් සාපේක්ෂව තිබුණ තත්වයකටපත් වෙනවා පේනවනම් ආන්නේ අනුපූර්ව ප්‍රතිපදාවට අනුග්‍රහ කරන්න කියන තමයි කියන්නේ. ඊළඟ ප්‍රශ්නය අතිගරු ස්වාමීන් වහන්ස මම භාවනාවට ආධුනිකයෙකු නොවේ. ආසන්නම පරයන්කයේ මෙසේය. පරයන්කයට වාඩි වී මම දැන් මෙතනෙහි සිතා කය දෙස බලමි. ආනාපානය හෝ කය ටච් වන පොයින්ට්ස් නොදැනී අවධානයේ හිස දෙසට යොමු වේ. ගැඹුරු නින්දක වැනි බවක් දැනේ. හිස තුල කුඹුවන් යන්නාසේ කසන ගතියක් හිස ඇතුළත දැනේ. මේ ඇතිවන නැතිවන සංඥා දෙස බලමි. මුළු වරහන් ඇතුළේ මුළු පරයන්කය පුරාම ප්‍රශ්න මේ తත්වය ඔබ වහන්සේ ඊයේ සඳහන් කළ රූප සංඥා බවට පත්වීමේ తත්වයක්ද? දෙවෙනි ප්‍රශ්නය මොළයේ නැත්නම් හිසේ මේ ඇතිවීම නැතිවීම සහ අවධානයේ යොමුවීම දකුණු පසට වැඩි ප්‍රවණතාවයක් ඇත. මේ පහදා දෙන්න. ඊළඟට සක්මන ගැන තියෙනවා. සක්මන එතනම් ප්‍රගුණ කර නැත. ඔබ වහන්සේගේ උපදෙස් මත වම දකුණ හා අවශ්‍යය හැඟෙන විට ඔසවමි තබමි ලෙස සක්මන් කරමි. අධික ඒකාග්‍රතාවයක් දීර්ඝව හා හිමින් යන සක්මන තුල අත්දැකීමි. පොළවේ කැටෙන විට ඇතැම් විට පය තබන විට එය හිස තුල දැනේ. ඇතැම් විට ඇස පියවන බවද හිස තුල දැනේ. මේ සමග නිදිමත ස්වභාවයක් දැනේ. මෙය පරයන්කයට වරහන් ඇතුලේ සක්මණෙන් පසු වාඩි වූ විට ඇතැම් විට බාධාවක් වේ. වරහන් ඇතුලේ නිදිමත දැනීම. ප්‍රශ්න දීලා තියෙනවා දීර්ඝ සක්මණ වෙනුවට කෙටි සක්මණ හා වේගය වැඩි කර ගමන් කළ විට එය නිදිමත මග හරවා ගැනීමට උපකාරවන බව දැනේ. මේ ක්‍රමය නිවැරදිද? දුර හා වේගය අතර සම්බන්ධය සමාධියට හා වීරියට බලපානවාද? එසේ නම් එය පහදා දෙනමින් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුව හා දීර්ඝායුෂ පතමි. ඒ සක්මණේදී නිදිමත වෙන ගතිය ඇත්තටම කියනෝ නම් අර සක්මණ හරියාගෙන යනකොට වැඩක්. ඒ නිසා අපිට ඒ වෙනුවට ඉක්මන සක්මන් කිරීම සහ කෙටි දුර කිරීමෙන් කඩන්න පුළුවන්. නමුත් ඊට වැඩි උඟක් යාදෙන උත්තරේ තමයි මේ නිදිමත අපේක්ෂා කරගෙන ගිහිල්ලා දිගට සක්මන් කරන ගමන්ම පරියන්කට යන්නේ නැතුව සක්මණේදී මේ නිදිමත හරහා යන්න පුළුවන් දවසක් ආවොත් තේරෙනවා මේ නිදිමත එන්නේ රාග ద్వේෂ නැති වෙච්ච වෙලාවට කෙලෙස් අඩු වෙච්ච වෙලාවක. ඒ නිසා නිදිමත කියලා කියන්නේ මෝහේ. මෝහේ මතුවෙන්න හේතුව රාග ద్వේෂ නැතිවීම. ඒ නිසා ඒක භාවනා ප්‍රතිපලයක් වශයෙන් සලකලා මේ මෝහය වෙනුවට අවදි භාවය ඇති කරගන්න ඕනේ. ඒක සඳහා ලෑස්තිලා ගිහිල්ලා ඒ තියෙද්දිම සක්මන කරන්න කියනවා. බැරිම නම් ඒ කියන්නේ ඒ වගේ විසන්න බැරි විදිහට නෝන සක්මන කෙලවට සාමාන්‍යයෙන් ආසනයක් හදනවා. සම්මත සාධන ඒකේ විනාඩියක් දැක් විතර වාඩි වෙලා අර සත්‍ය කඩා ගන්නා මිසක පරියන්කට යන්න අනුමත කරන්නේ නැහැ. මොකද පරියන්කට ගියොත් ওই නිදිමත ගතිය තවත් වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම පරියන්කේදී කියලා තියෙන විස්තර ඒ කම්පන චංචල ගති අර ඕලාරිකව තිබුණු දේ සියුම් වේගණ යනකොට අතරමැදි අවස්ථා. ඉතින් අන්න ඒ වගේව තවත් මේකටත් වැඩි සියුම් මට්ටම් තියෙනවා. මේ මට්ටමකටපත් වෙනකොට සැක කරන්න නැතුව මේ ප්‍රතිපදාව ඉදිරියට යamak තවත් මේක සියුම් කරන්න ඕනේ කියලා උපේක්ෂාව හරහා තැම්පත්කම හරහා මේකට අනුග්‍රහ කළොත් මේක සියුම් වෙලා යන අවස්ථාවක එක ජවනිකාවක් විතරයි මැද අවස්ථාවක් විතරයි කියලා තවත් සියුම් තත්ත්වයට යනකොට යන්න ඇතුළට යන්න භාවනා ඉබේ සිද්ධ වෙන මට්ටමකට මේ හරියදී නම් පොඩි තල්ලුවක් දෙන්න ඕන ගතියක් තියෙනවා. ඊළඟ ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ කාලයක පටන් ආනාපාන සති භාවනාව වඩමි. සෑම දිනයකම වාගේ විනාඩි 25ක් 30ක්වත් ආනාපානය වඩමි. බුද්ධානුස්සති භාවනාවද මෛත්‍රී භාවනාවද සිරිතක් වශයෙන් දිනකට වරක්වත් වඩමි. භාවනා අධ්‍යක්ීම් රාශියක් සම්බන්ධව මීට පෙර බුහාංශයකින් උපදෙස් ලබාගෙන දිගටම භාවනා කරන නිසාද බොහෝ විට මට මම දකිනා රූප විනිවිද
පෙනෙන ස්වභාවයක් ඇති වී තිබේ. පුද්ගලයෙකු දකිනා විට එම තැනැත්තාගේ රූපය විනිවිද ශරීරයේ තිබෙන සම්මස් ඇට නහර ආදී පිළිකුල් භාවනාවේදී සඳහන් කරන දේ මතුවී පෙනේ. ප්‍රියජනක හෝ මධ්‍යස්ථ හෝ වඩා ප්‍රිය නැති කෙනෙකුගේ හෝ වේවා මේ සිද්ධිය මෙසේම වැටහි. එය ද්වේෂ සහගත ස්වභාවයක් දැයි නිතරම මෙනෙහි කර බලමි. එසේ නොවන බවත් මෙබඳු ස්වභාව ඇති කය අවසාන වශයෙන් ආපෝ තේජෝ වායු ආදී ධාතු ස්වභාව බවත් එහි පුද්ගල ස්වභාවයක් නැති බවත් වැටහි. සමහර විට පවුලේ අය සහෝදරාදීන් දරුවන් පවා මේ ආකාරයට පෙනේ. මෙසේ නිතර නිතර අනිත්‍ය ස්වභාවය මට දැర్శණය වන්නට පටන් ගත්තේ පරයන්ක භාවනාවකදී මගේම ශරීරයේ මේ ආකාරයට දැක වරංග තුලේ පිළිකුල් භාවනාව නොකරන අවස්ථාවකදීය. මුළු ශරීරයම අවසානයේදී සුළඟට ගසාගෙන ගිය දූවි ලක්මෙන් දැකීමෙන් පසුවය. මෙසේ නිරන්තරව සියල්ලේ ධාතු ස්වභාවය එක සමාන බව දැකීමත් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැකීමත් දවස පුරාම සිදුවේ. සිතාමතා කරන දෙයක් නොවේ. ඒ දැන් මට පෙනෙන සාමාන්‍ය ස්වභාවයයි. සියල්ල කෙරෙහි නිතර උපේක්ෂායෙන් සිටීමට උත්සාහ කරමි. ඉදිරියට මගේ භාවනා මාර්ගය දියුණු කර ගැනීමට මට උපදෙස් දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. වාසයට නිදුක් නිරෝගී බව දීර්ඝායු සහ අමා මහ නිවන් සුව ප්‍රාර්ථනා කරමි. කොයි පේන එක තමන්ගේ වැඩවලට බාධාවක් නැත්නම් නැත්නම් අනුන් එක්ක තියෙන සම්බන්ධවල බාධාවක් නැත්නම් ඒත් එහෙම යන්න දෙන එක තමයි කරන්න තියෙන්නේ. යම් හේකින් බාධාවත් වෙනවා නම් يعني ද්වේෂ පහල කරනවා නැත්නම් ගැටුම් ඇති කරනවා නම් පමණයි මට පිළියම් කරන්න ඕනේ. එහෙම නැත්නම් ওই විදිහටම ඔය දවසකට විනාඩි 20ක් වගේ කරන ආනපාන වෙනුවට දව ඔය කියන්නේ අනික් වෙලාවටත් සත්‍ය පවතිනවා. මේක පුළුවන් තරම් පැතිරිච්ච සතියක් පාටපත් කරන්න. එතකොට අධ්‍යත්තේ ඇතුළත දකින දේ බාහිරට පෙනේ. බාහිරට පෙනෙන දේ ඇතුළට පේනවා. ආන්නේ විදිහට මේක පැතිරෙන දෙන්න ඕනේ. නැවතත් මම මතක් කරනවා එදිනදා ජීවිතයේ කටයුතු වලට බාධාවක් නැත්තම්. මේ ප්‍රශ්නේ මම කියනවා මේක පොඩි අවුල් සහගත තත්ත්වයක් තියෙනවා ආනාපාන සති භාවනා ගැන කියලා තියෙන නිසා මම කියවන්නේ. ගරු ස්වාමින් වහන්සේ මම අද දින මුල්පැයේ පරයන්ක භාවනාවේදී හිත වෙත අවධානය යොමු කළෙමි. දෙවනුව ආස්වාස ප්‍රාස්වාසයට අවධානය යොමු කළෙමි. මට හුස්ම රැල්ල යන එන බව නොතේරේ. නමුත් වෙන කවරදාකටත් වඩා පිම්බීම හැකිලීම අවධානයට ලක්වේ. ඒ දෙසම බලා සිටිමි. හොඳින් ඇතුළත කයේ ක්‍රියාකාරීත්වයේ තේරේ. යලි මනසට ගියමි. එක වෙලාවක ඒ දෙස බලා සිට නැවත පිම්බීම හැකිලීම වෙත අවධානය යොමු වුනි. මම මරණයේදී සිත ඉවත් වීම එසේ හදවතේ නැවතීම දෙස විමසිලිමත් වූ නමුත් ඒ පැහැදිලි කරගත නොහැකි විය. උඩුකයේ තද ගතියක් දැනේ. ඉදිරියට යා යුතු ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙමි. බාහිර ශබ්ද වලින් පියවිල වේට ලොවට ආමි. දෙවෙනි පැයේ පරයන්කේදී හිතට අවධානය යොමු කළෙමි. මා හිත මනස අවධානයේ තුන පිළිබඳව වෙනස හඳුනා ගැනීමට උත්සාහ ගතිමි. හිසේ තද බවක්ද මොහොතකින් දකුණු උරහිසට දැඩි වේදනාවක්ද දැනුනි. මනස ඊට යොමු කළෙමි. වේදනාව එලෙසම විය. අතට ලිහිල් බවක් තුන් විට ඒ මදක් විසිරී යන බව දැනුනි. ඉතරයි ලියලා තියෙන්නේ. මේ වගේ වෙනකොට එක එක තැන් යොමු කිරීම කරන්න එපා. මේ පේන බිම්බේ මැකලින් විතරක් බෝල් කරගන්න ඒ රූප කර්මස්ථානේ ගියොත් භාවනායි කොනුවක් එයි තේමාවක් එයි. ඊට ගියාට මොකොත් ගණන් ගන්න එපා, යවන්න එපා. ඒ නිසා යැවිය යුතු තැන මූල කර්මස්ථානේ වශයෙන් බිම්බේ මැකලින් ඉදිරිපත් වෙලා තියෙන බව ලිපි හැටියට පේන තියෙන්නේ. ඒක තේමාව කරන භාවනා කරොත් ඔය සංකර්තාවේ ඒ වගේම ප්‍රශ්නේ ඉදිරිපත් කරනකොට තියෙන ලියමනේ තියෙන සංකර්තාවයක්වත් එන්නේ නැහැ අර විදිහට කරනවා. ඊළඟට තියෙන පොදු ප්‍රශ්න කීපයක් තියෙන්නේ. අවසරයි ස්වාමින් වහන්ස, මම අද සක්මන් භාවනාව සහ පරයන්කය සිටීම සුපුරුදු පරිදි කීප වතාවකට කළෙමි. අද සක්මන් භාවනාව කිරීමේදී වර්ෂාව පළමුවෙන් සිහින් ලෙසත් ඉන්පසු ටිකක් තදටත් වැටෙන්නට පටන් ගත්තත් මා සුපුරුදු ලෙසට එලිමහනේ සක්මනේ යෙදුණෙමි. වර්ෂාව වැටීමෙන් පොළොව ටිකෙන් ටික තෙත්වන විට මට පොළවේ සීතල ගතිය තෙත ගතිය දැනිනි. සිමෙන්ති පොළවේ පන්සල් බෝමල්ුවේ තනකොළ බිමේ සහ වැලි තැවරුණු මල්ුවේ ඇවිදින විට පොළවේ ඇති ගොරෝසු සිනිඳු ගති මට දැනුනි. මගේ ප්‍රශ්නය මට මේ වෙලාවේ නාම රූප දෙක ගැන ගැටලුවක් හට ගැනීමේ. රූපයේ අනු දකින ආ දැනෙන දේ ලෙස අවබෝධ කළත් නාමයේ යනු කුමක්ද ගැටලුවක් විනි. තෙතමනේ සීතල ගොරෝසු ලිහිල් බව මේවා නාමයේද? මේව භාවනා වැඩසටහන මගේ
සතිය වැඩිීමේ වැඩිම ප්‍රගුණ කොට ඇත. ඔබ වහන්සේගේ අවාද උපදේශයට මහසේ උපකාර විය. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. නිවන දක්වා යන ගමන සුවදායකක් වේවා. ඔය නිසා යර නාම රූප පිළිබඳ මේ හොයන ගතිය දැනට තාවකාලිකව නතර කරන්න ඒක අවශ්‍ය වෙන්නේ. සතිය වැඩිීම සඳහා යම් විදියකට කටයුතු කළොත් ඒ සතිය විසින් මේ ප්‍රශ්නට උත්තර දෙය. ඒක නිසා ඒකට උත්තර හොයලා දෙන්න යන්න එපා. සතිය වැඩිීමට උත්තර දෙන්න. එතකොට සතිය විසින් ඔයි කියන නාම ධර්ම රූප ධර්ම මොනවද කියන එක විෂද භාවයක් දෙවි. නමුත් ඔය දැන් ඉදිරිපත් කරලා තියෙන ක්‍රමේ නම් එච්චරම ඥානාන්විත නැහැ. නමුත් අපි සත්‍යයට මුල් තැන දීලා කරන්න නාම රූප පිළිබඳ අවබෝධ කර ගැනීම සංසාර ගමනේ තණ්හා ආසා කියලා හිතාගන්න. ඊළඟ ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්සේ මගේ නුදැනුම ගැන සමාකර නසේක්වා විදර්ශනා භාවනාව යනු කවරේද කරුණාකර ඒ වඩන සැටි පහදා දෙනු මැනවි තෙරුවන් සරණයි. මගේ නුදැනීම ගැනත් අනුකම්පා කරත් අපි ඊගා ප්‍රශ්නට යමු. ගරු ස්වාමින් වහන්සේ උදේට සහභාගී වන පළමුණ භාවනාව ඔබ වහන්සේට අපව ගයිඩ් කළ හැකිනම් එය දවස මුල්ලේම අපට උදව්වක් වනු ඇත. කරුණාවෙන් සලකනු මැනව බුදු සරණයි. ඒක සඳහා උත්තරයක් අපිට තියෙන උත්තර දෙකක් තියෙනවා. මේක නා පළවෙනි දවස් දෙකේ ඇවිල්ලා ගයිඩඩ් මෙන්ෂන් ගත්තේ කෙනෙක්ද නැති කෙනෙක්ද කියලා දන්නේ නැති නිසා මට හරියට උත්තර දෙන්න බෑ. ඒක නිසා අපිට පුළුවන් ඒකට හදපු රෙකෝඩඩ් ටෝක් එකකුත් තියෙනවා විනාඩි 20ක පරියන්ක භාවනා කරන එක පිළිබඳව ගයිඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ සමහරකට ඒක කරදරයක්. ඒ නිසා රෙක් කෙනෙකුට දෙන්නකොට තියෙන නිසා මගේ මං කිව්වේ ඒක නිසා අපේ කාරක සාධක සමිතියට නැත්නම් මේ සංවිධායක මණ්ඩලයට වෙනම තැනක් හරි ගැසලා දෙන්න. ඒ බණ උදේ පාන්දර ආපුවාම ඒ විනාඩි 20 අහන්න කැමති කෙනාට එතන අහලා ඇවිල්ලා මෙතන වාඩි වෙන්න පුළුවන්. ඒකට අර නිස්සද්දෝ යන්න ඕන අයගේ අයිතිවාසික මත්‍රාක් එනවා. අර කොල්ලන්ගේ අයිතිවාසික මත්‍රාක් එනවා. ඒක සම්බන්ධව මේ අපේ විජයරත්නක මහත්තයත් අපේ පියා මහත්තයත් සලකා බලත්වා කියලා මං ඉල්ලයි. ඊළඟ ප්‍රශ්නේ ගරු ස්වාමීන් වහන්සේ පූජ්‍ය මිත්‍රිකල ධම්මාවාස හිමියන්ගේ භාවනා අධ්‍යක්ෂ සහ කමඨාන් දේශනා පොත කියවන විට එම පොත පුරාම කියවෙන ප්‍රධාන කරුණු දෙකක් වන නාම සහ රූප භාවනාවෙන් වෙන්ව පෙනීම දෙවෙනි කාරණය වස්තුවල ඝන ස්වභාවය නැති වී අනිත්‍ය පෙනීම යන දෙක සරලව උදාහරණ සහිතව පෙන්වා දෙන්නේ නම් ඒ අපේ භාවනාවේ ඉදිරි ගමනට ලොකු අත්වැලක් වේ යයි සිතන නිසා අපට අනුකම්පාවෙන් ඒ සිද්ධීන් විස්තර කර දෙනු මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝාෂ ප්‍රාර්ථනා කරමි. ඥාන පිටම්මාසෝන්සි ඉන්න වෙලාවේ අහගත්තා නම් ඔක් කියලා දෙනවා. දැන් මම නම් ඒ ආම්ද්‍රු නෙවෙයි. වෙයි මම උත්තරේ දෙන්නම්. තමයි භාවනා කරනට ආනාපාන පේන ඇති කියන එක මට කියලා දුන්නොත් ඒ තොරතුරු මේ හරහා මට දන්න ක්‍රමෙන් කියතයි. මම උන්වහන්සේ ටිකක් දන්න නිසා මට ටිකක් දන්න. ඊළඟට ප්‍රශ්නය අපේ ආම්ද්‍රුනේ ධර්මකාරණයක් සබ්බාසව සූත්‍රයේ භාවනාව හත් වෙනි තැනට යොදා ඇත්තේ ඇයි ස්වාමින් වහන්සේ? නැහැ, පළවෙනියටම දසන පහ තබ්බා තිබ්බේයි ඊගාට ආසීවන පහ තිබ්බේ කියන දේ ඇත්තට මේකට හේතු තියෙනවා. ඉතින් අපි මේ වැඩමුළුවට මේ කිසි අදාළ නැහැ. අපි වැඩමුළුව අපි ගත්තේ මේ සතිය පිහිටවන කියන කතාව. ඒ නිසා මේ වැරදි උසාවියට කියන නඩුවක් නමුදු අංක වැරදිලා වගේ කියලා මට හිතේ. එනිසා ඒ තබ්බාදව සූත්‍රයේ සාකච්ඡා වෙලාවට ගන්න. නැත්නම් ඒක පිළිබඳව එකට යන්න මේ වගේ වෙලාවට ගත්තොත් මේක දිහාවට ඇරලා ඉන්න පිරිසක් එක පාට ඇදලා පැත්තකට දැම්මා. ඉතින් ඒක කරන්න එපා. මේ සමූහයක් යනකොට මේ ඉඳපු ගාන කකුල් මාට්ටු දාන්න එපා. ඒව නරක දේවල් නෙවෙයි. ඒවට ඒ වෙනම ධන සභා තියෙනවා. මේකදී අපි මේ කරගෙන යන්නේ බොහොම අමාරු සීරු මාරු සීමාවක මේ සතිය කියන එක තියෙනවා. මේකට උත්තර දීම ගියොත් දැන් ඉන්නේ පය කමාරක් විතර අපි ගත කළා. ඒකත් විනාඩි 45ක් ගත කරලා ඔක මුණින් නව කාලයකට උඩින් යනවා. ඒ නිසා අනිත් එක මේ විශාල පිරිසගේ අවධානය ඔමග යවනවා. ඒ නිසා මේ වගේ ප්‍රශ්න අපි සාමාන්‍ය මන්දෝත්සාහය කරනවා. ඒක නරක නිසා නෙවෙයි. ප්‍රශ්න අදාළ නැති නිසා නෙවෙයි. මේ 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 සිවිල් නඩුව අහන උසාවියේ ඔය ක්‍රිමිනල් නඩුව අහන්නේ නැහැ. මේ මේ කලින්ම තියෙනේ සිවිල් නඩුව අහන උසාවියක්. ඒ නිසා අපි අනික් උසාවියේ රසෙච්ච ලාග බලමු. මේ ප්‍රශ්නෙත් ඒ වගේම එකක් මම ප්‍රශ්නෙ දැනගැනීම සඳහා පමණක් කියවන්නම්. අවසරයි ගරු ස්වාමීන් වහන්ස, ආනාපාන සතිය කායනුපස්සනාව, චිත්තානුපස්සනාව, වේදනානුපස්සනාව හා ධම්මානුපස්සනාව ප්‍රගුණ කර සතිය වර්ධනය කිරීමෙන් නිවන් අවබෝධ කර ගැනීමට පුළුවන්ද? පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය මෙනෙහි කිරීම සිදු කළ යුතුද? යෝනිසෝ මනසකාරය සිදු කළ යුත්තේ කෙසේද? වහන්සේට පතන් අවබෝධයකින් නිවන් සුවාත් වේවා. මේකත් අරවගෙන ඒක හුඟක් කාලවලට ඔය සත්‍යපට්ඨාන පිළිබඳ දීලා තියෙන අර්ථ කතාවක් කියවන්නේ.
සත්‍යපට්ඨාන සූත්‍රය පිළිබඳව පොත් ලිවිලා තියෙනවා. ඒක එතකොට තමන්ගේ ප්‍රශ්න අඩු ගන්න තුලින් දෙකක් අහන්න උත්තර ලැබෙනවා. නමුත් අපි මේ රැස්වීමේදී මේව අපි ඉදිරියට ගන්නෑ. ලිඛිත ප්‍රශ්න එපමණයි. හොඳයි අපි පැයකුත් අපි බලාපොරොත්තු වෙන්නේ දෙකට තුන දෙක තුනම දෙකමාට දැන් වෙලාව විනාඩි 15ක් විතර වැඩි ප්‍රාන්තයක්. ඒක නිසා අපිට විනාඩි 45ක විතර කාලයක් තියෙනවා. ඔව් එහෙම කරමු. විනාඩි 45ක විතර කාලයක් තුනමාර වෙනවා. තුනමාර ඉඳලා හතරමාර වෙනක අපි ඊයේ කිව්වේ එහෙම නෙවෙයිනේ. 3:45 ඉඳලා 3:45 ඉඳලා 4:45. ආ එන ඊයේ විදියට මැදට යන්න පුළුවන්. විජේ වහන්සේටම ජය වේවා. සියලු දිනාටම තෙරුවන් සරණයි.